हाय बन। අරමුණ ඩියුට් එක ගන්න බලන්න මේ කතා නතුම් දැන් අපි ගේ සුමානේ ගේ සුමානේ වෙනකොට බලාගෙන බලාගෙන කතා නතන්න ගේ සුමානේ වෙනකොට අපි 12 වෙනි පිටුව දක්වා කරලා නැහැ තියෙන්නේ හා එහෙම නේද රයිට් प्रश्न हेतु පන්ති ඇතුලේ මුණ ගහලා කතා කරන්න පුළුවන් නම් තමයි වඩා සාර්ථක. හරි දැන් මේ ලොජික් ගේට් පාඩමේ අපි දැන් පොඩ 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 යන්නේ මොකේද? සංකීර්ණ භාවිතයට. හරි ඒ නිසා මම වඩාත් හිතුවා අපි මේ විදිහටම පන්තියේදී මුණ ගහලා මේ වගේ මාතෘකා කතා කරන එක වඩාත් හොඳයි කියලා. ඒ නිසා තමයි කිස්මානේ මම මේ කතා කරේ නැත්තේ. මට කිස්මානේ එකට කතා කරන්න තිබුණා. හරි ඉතින් අපිට කාලය සම්බන්ධ හැම ගැටලුවක් නැහැ. හරි එතරම්ම මං අහන්නේ මේ 13 වෙනි පිටුවෙන් පටන් ගන්න මාතෘකාව කතා කරන්න කලින් හරි 13 වෙනි පිටුවෙන් පටන් ගන්න මාතෘකාව කතා කරන්න කලින් දැනට ඕගොල්ලෝ ලොජික් ගේට්ස් වල ඉගෙනගෙන තියෙන කාරණා සම්බන්ධව කිසියම් මො ආකාරයක ප්‍රශ්නයක් තියෙනවද තියෙනවා නම් මට කියන්න මම ඒක පැහැදිලි කරලා දීලා ඉස්සරහට යන්න හරි කියන බාර මේ දක්වා අපි කතා කරලා තියෙන කාරණා සම්බන්ධව මොන හරි ගැටුවක් තියෙනවද ඒකමත අපි හඳුනා ගන්න බූලියානු කර්ම කියන්නේ මොනවද? බූලියානු විචල්ල කියන්නේ මොනවද? ඒව මත කොටනගෙන බූලියානු ප්‍රකාශන කියන්නේ මොනවද? ඔන්නේ කාරණා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා නම් පුතේ ඔතනින් එහා කිසිම ගැටලුවක් මතු වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ අවබෝධයේදී මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තමයි ඔයාලට අහන්න දැන් මම මේ අවස්ථාව දුන්නේ. රයිට්. අපි එහෙනම් විශේෂ කොටසට යමු. නෝට් එකේ ඉන්න 13 වෙනි පිටුව සම්මත තාර්කිකමය ප්‍රකාශන ස්ටෑන්ඩඩ් ලොජිකල් එක්ස්ප්‍රෙෂන්ස් කියන එක. හරි. සම්මත තාර්කිකමය ප්‍රකාශන නැත්නම් ස්ටෑන්ඩඩ් ලොජිකල් එක්ස්ප්‍රෙෂන්ස් කියන එක. ලියන්න යටතේ ලියන්න बोलीय वीच गणितमय नियमयांटाणु बोलीय वीच गणितमय नियमयांट अणु बोलीय प्रकाशन गोडनगे බෝලීය වීචගණිතමය නියමයන්ට අනුව බෝලීය ප්‍රකාශන ගොඩනැගේ බෝලීය වීචගණිතමය නියමයන්ට අනුව බෝලියානු ප්‍රකාශන ගොඩනැගේ අලුත් පෙළකට එන්න මෙසේ ගොඩනැගෙන බෝලීය ප්‍රකාශන මෙසේ ගොඩනැගෙන බෝලීය ප්‍රකාශන ප්‍රධානවම මෙසේ ගොඩනැගෙන බෝලීය ප්‍රකාශන ප්‍රධානවම
ආකාර දෙකකට ආකාර දෙකකට බෙදා දැක්විය හැක ආකාර දෙකකට බෙදා දැක්විය හැක ආකාර දෙකකට බෙදා දැක්විය හැක හරිපොතේ එතකොට ආගන්න හොඳට දැන් අපි බූලිය ප්‍රකාශනයක් කියලා කියන්නේ මොකේදද දැන් කාටවත් ප්‍රශ්න තිබුණේ නැහැ නේද මොකේදද බූලිය ප්‍රකාශනයක් කියලා කියන්නේ ඔව් බූලිය විචල්ලේයන් සහ බූලිය කර්මයන් සහිත ප්‍රකාශනයක් දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපි ලිව්වොත් මෙහෙම f සමානයි අපි කියනවා a b බා ධන a බා b c බා ධන a b c මෙහෙම ලිව්වා කියලා හිතන්නකෝ එතකොට දැන් මේ a b c කියන්නේ මොනවද බූලිය විචල්ලේයන් ඒකට අපි කියනවා බූලිය විචල්ලේයන් එතකොට මේ b එක උඩින් අපි ඉරක් ගහලා තියෙනවනේ නේ b කියන විචල්ලයට උඩින් අපි ඉරක් ගහලා තියෙනවා ඒක අපි සාමාන්‍යයෙන් ශබ්ද කරනවා කොහමද b බා කියලා එහෙම නැත්නම් ඔකට අපිට ලියන්න පුළුවන් ආකාරය තමයි b ඩෑෂ් කියන එක අපි කියන්නේ සිංහලෙන් මොකද්ද අනුපූරකය කියලා නේ ඒක තමයි තව සිංහල වචනයක් පාවිච්චි කරනවා මොකද්ද නැතාර්ථය කියලා හරි එතන ඉංග්‍රීසියෙන් එකට අපි කියනවා කම්ප්ලිමන්ට් එක කම්ප්ලිමන්ට් එක කියලා කියන්නේ අනුපූරකය නැත්නම් නැතාර්ථය කියන අර්ථය හරි එතකොට බූලිය වීජගණිතයට සහ ලොජික් ගේට්ස් වලට සාපේක්ෂව අපි මේ වගේ එකක් කියනවා කියලාද කියන්නේ මොන කර්මය කියලාද කියන්නේ මොන ක්‍රියාකාරකම කර්මය කියලා කියන පුතේ ක්‍රියාකාරකම මොකක් කියලාද කියන්නේ not කර්මය එතකොට මෙතනින් නිරූපණය වෙන්නේ මොකද්ද not කියන ක්‍රියාවලිය නේ එතකොට ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේන්න තියෙනවා මේ පදය අතර يعني a සහ b බා කියන එක ගත්තාම a b බා කියලා අපි කියන්නේ. එතන මෙතන සඳහන් නොවුනට අපි දන්නවා මේ වෙනකොට මෙතන තියෙන්න ඕනි මොකද්ද? ඩොට් එකක්. ඒක තමයි අපි කියන්නේ ගුණිතය කියලා. දැන් තියෙන්න ඕනි ඩොට් එකක්. ඒක තමයි බූලිය ගුණිතය නැත්නම් ගුණනය කියලා කියන්නේ. එතන කර්මයේ විදිහට ගත්තොත් එහේ මේ පුතේ මොකද්ද කර්මය? මොකද්ද කර්මය? n කර්මය. ඔව්. මෙම ගුණිතයක් ගොඩ නැගෙන්නේ n කියන කර්මය මත. නේ එතන මෙතන තියෙනවා n කර්මයේ ක්‍රියාවලිය මෙතන තියෙනවා not කර්මයේ ක්‍රියාවලිය. හරි? ඊගාවට මේ පදයයි ගත්තාම මේ අතර තියෙනවා ධන ලකුණ. ධන ලකුණේ නිරූපණය වෙන මොන ක්‍රියාවලියද? o කියන ක්‍රියාවලිය. o or o නැත්නම් ho කියන කර්මය. හරි? එතන ඕනෑම බෝලියානු ප්‍රකාශනයක් ඇතුළේ පුතේ තියෙන්න පුළුවන් ඔන්න ඔය කර්ම තුනම හෝ ඒ තුනෙන් කිහිපයක් හෝ පමණයි කවදාවත් බෝලිය ප්‍රකාශනයක් ඇතුළේ මං කියන්නේ ඒක අර ෆවුන්ඩේෂන් එක තියෙන්න ඕන කිව්වොත් නකොට කවදාවත් බෝලිය ප්‍රකාශනයක් ඇතුළේ මේ කියන කර්මයන් තුනට අමතරව වෙනත් කර්මයන් වෙනත් ක්‍රියාකාරකම් තියෙන්න බෑ එහෙම ප්‍රකාශන බෝලිය විචකණිතේ කොට නැගින්නේ නෑ එහෙනම් මේක හරිම ලේසි ඕනෑම බෝලිය ප්‍රකාශනයක් ගත්තාම ඒ ප්‍රකාශනය තුල තියෙන පුතේ ඔය කියන කර්මයන් තුන. හරි? එතකොට ඒ කර්මයන් තුන විචල්‍යයන් හා සම්බන්ධව යෙදෙන ආකාරය මත බූලිය ප්‍රකාශන ආකාර දෙකක් තියෙනවා. හරි? ඒ තියෙන්නේ එක ආකාරයක්. මේ එක ප්‍රකාශන ආකාරයක්. හරි? කාට හරි කිව්ව හැකිද මේ කිය මේ තියෙන බූලියන් ප්‍රකාශන ආකාරය මොන ආකාරයද කියලා? අපි නෝට් එක ලියාගත්තා මොකද්ද? ආ ඔ බූලිය වීජගණිතයේ නියමයන්ට අනුව ගොඩනගෙනවා කියලා කිව්ව මොනවද? බූලිය ප්‍රකාශන කියන જાතිය. බූලිය වීජගණිතයේ නියමයන්ට අනුව ගොඩනගෙනවා කිව්වා බූලිය ප්‍රකාශන කියන જાතිය. නේ ප්‍රධානවම ගත්තාම එහෙම ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා. එහෙමනේ අපි කිව්වේ. ඒ ප්‍රකාශන මොනවද කියලා තාම කතා කරන්නේ නැහැ. එතෙන් දෙන්න තමයි මම මේ හදන්නේ. හරි මං ආනේ පුතේ කාට හරි කිව්ව හැකිද? මේ බූලිය ප්‍රකාශන ආකාරය මොන ආකාරයේද කියලා කො අයියෙන් කියන්න බෑ දන්න කෙනෙක් මේ බූලිය ප්‍රකාශන ආකාරය මොන ආකාරයේද කො ඒක නම් දන්නේ නැති උනාට ප්‍රශ්නයක් නැහැ මොකද තාම උගන්ලා නැහැ නේ මම හරි දන්නවද කියලා බලන්න
සොප්පාකාරය බව හොඳයි සොප්පාකාරය ඒ කියන්නේ පුතේ මොකද්ද හා ගුණිතයන්ගේ එකතුව sum of products සොප්පාකාරය කියලා අපි ගැටියෙන් කියනවා බාන කොච්චර සරලයිද කියලා හරි දැන් බලන්න මෙතන විචල්යන් අතර තියෙන පුතේ මොකද්ද ගුණිතයක් මෙතනත් විචල්යන් අතර තියෙන්නේ මොකද්ද ගුණිතයක් මෙතනත් විචල්යන් අතර තියෙන්නේ මොකද්ද ගුණිතයක් නේ ඒතර අපිට පේනවා මේ පදයක් ගුණිතයක් මේ පදයක් ගුණිතයක් මේ පදයක් ගුණිතයක් හරි ඒතර අපි කියනවා මේකට ගුණිතයන්ගේ මොකද්ද වෙලා තියෙන්නේ ඔව් මෙතන තියෙන එකතුවක් මෙතනත් තියෙන එකතුවක් එහෙනම් මේකට අපි කියනවා මොකද නැත්නම් මේ ප්‍රකාශන ආකාරය අපි හඳුන ගන්නවා මොකක් කියලාද ගුණිතයන්ගේ එකතුව ගුණිතයන්ගේ එකතුව ඉංග්‍රීසියෙන් කියනවා sum of products sum එක ගන්න එකතුව product එක කියලා කියන්නේ ගුණිතයට හරි ඒක තමයි අර පුතා කිව්වේ කැටිකලම මොකද්ද shop කියලා මේ ප්‍රකාශන ආකාරයට කියනවා shop ආකාරයේ ප්‍රකාශනයක් කියලා ඒ තියෙන්නේ කැටියෙදුම sum of products කියලා කියන එක කැටිකලලා කියනවා shop ආකාරයේ ප්‍රකාශනයක් කියලා එහෙනම් මේ මොකද්ද එක ගෝලීය ප්‍රකාශන ආකාරයක් හරි අපි තව එකක් ලියුවොත් පුතේ මෙන්න මෙහෙම මේකම මම ලියන්නම් ඕන නම් මෙහෙම ඒ දන බීබා හරි ඒ දන බීබා වරක් ඒ බා දන බී දන සී බා වරක් ඒ දන බී දන සී දැන් බලන්නකෝ දැන් මොකද වෙලා තියෙන්නේ ඔව් මේකත් එකතුවක් මේකත් එකතුවක් මේකත් එකතුවක් ඊට පස්සේ මේ එකතු එකතුන් සහිත පද අතරේ තියෙන්නේ මොකද්ද ගුණිතයක් එතන මේකට අපි උතේ ගුණිතයන්ගේ එකතුව කියලා කියනවා වගේ මේකට කියනවා මොකක්ද එකතුන්ගේ ගුණිතය කියලා එතන මේකට කියන්නේ මොකද්ද එකතුන්ගේ ගුණිතය හරි ඉංග්‍රීසියෙන් කියනවා මොකක්ද ආ product of sum කියලා කියන්නේ ගුණිතය කියන එක sums කියලා කියන්නේ එකතුව කියන එක හරි එතන මේ ආකාරයට කියනවා sum of products මේකට කියනවා product of sums ඒ නිසා කෙටින් කියනවා මේකට මොකද්ද pos ආකාරය කියලා දැන් පැහැදිලිනේ එහෙනම් ලෝකේ බූලියන් ප්‍රකාශන ආකාර දෙකයි තියෙන්නේ එකක් shop අනිත් එක pos ඔක තමයි කියන්නේ හරි එතන බූලිය බීජගණිතයට අදාළව ඕනෑම ගැටලුවක් ඔයගලන්ට දෙනකොටත් ඕනෑම ගැටලුවක් ඔයගොල්ලෝ විසඳනකොටත් ගොඩනගෙන්න පුළුවන් බූලියන් ප්‍රකාශන ආකාර දෙකයි තියෙන්නේ මොනවද ඒ shop එකක් හෝ pos එකක් දැන් තේරෙනවනේ right ලියන්න එහෙනම් එකකට එක ලියන්න එක ආකාර දෙක ලියන්න එක එක ගුණිතයන්ගේ එකතුව ගුණිතයන්ගේ එකතුව ප්‍රශ්න තියෙනවා නම් අහන්න sum of products ගුණිතයන්ගේ එකතුව sum of products ඉස්සරහින් ලියාගන්න පුතේ වරන් ඇතුලේ shop ඒ shop කියලා ලියනකොට කැපිටල් අකුරෙන් ලියන්න sum of products ඒ කියන්නේ shop අංක දෙක එකතුන්ගේ ගුණිතය ඒ කියන්නේ product of sums ඒ කියන්නේ පුතේ cost ඔය තියෙන පුතේ බුලියන් ප්‍රකාශන ආකාර දෙක sum of products සහ product of sums කියන එක හරි නේද එහෙනම් අපිට මාතෘකාවට ආව හැකි බලන්න මම නෝට් එකේ පළවෙනි ප්‍රකාශන ආකාරයට අනුමාතෘකාව දීලා තිනවා ගුණිතයන්ගේ එකතුව sum of products ඒ කියන්නේ shop කියලා හරි ලියන්න මෙම බෝලියානු ප්‍රකාශන ආකාරය තුළ ඊග අනුමාතෘකාව යටතේ මොකද අනුමාතෘකාව ගුණිතයන්ගේ එකතුව sum of products ඒ කියන්නේ shop කියන එක මෙම බෝලීය ප්‍රකාශන ආකාරය තුළ මෙම බෝලීය ප්‍රකාශන ආකාරය තුළ
මූලිකවම මෙම බෝලීය ප්‍රකාශන ආකාරය තුල මූලිකවම මම එක ප්‍රශ්නයක් විදිහට අහන්නම් ලියන්න එපා රයිට් දැන් අපි දන්නවා මේ තියෙන්නේ මොන ආකාරය ප්‍රකාශනයක්ද ගුණිතයන්ගේ එකතු ආකාරය ප්‍රකාශනයක් හරි එහෙනම් පුතේ මේ ප්‍රකාශනයේ දිහා බලලා මට කියන්න ගුණිතයන්ගේ එකතු ආකාරය ප්‍රකාශනයක් තුල මොන විදිහේ නැත්නම් මොන ආකාරවල මෙහෙයුම්ද ක්‍රියාත්මක වෙන්නේ මෙහෙයුම් කියලා කියන්නේ කර්මයන් මේ ප්‍රකාශනයේ දිහා බලපුවහම ගන්න පේනවා ඒ කර්මයන් මොනවද කියන එක කියන්න බලන්න ඔව් කියලා කියන පුතේ ඔව් මේ ප්‍රකාශනය අපි ගත්තාම අපි දන්නවා දැන් කතා කරපු ආකාරය අනුව මේක සොප්පාකාරයේ ප්‍රකාශනයක් නැත්නම් ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක් මම අහන්නේ මේ ප්‍රකාශනය තුල අපිට දකින්න හම් වෙන මෙහෙයුම් කර්මයන් මොනවද අමාරු ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි මේ කතා කරපු දෙයක්ම නැවත අහනවා ටකල් කියන වෙලා ගන්නවා මම හැමෝටම ප්‍රශ්නේ වනවා කො කෙරොලේ උත්තර නැද්ද නෑ ඊගා ආ මාස්කේ බලලා දල් කියන්න පුතේ ඈ ඔව් කියන්න ඔව් මේකේ not and o තියෙනවා උත්තර ඉවර නෑ හරි එතකොට මම දැන් ඒකත් එක්ක මට අහන්න තියෙනවා දැන් හරස් ප්‍රශ්නයක් මොකද්ද ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක් පවතින්න එහෙම නැත්නම් ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක් ගොඩ නැගෙන්න not ආකාරයේ මෙහෙයුමක් හෝ මෙහෙයුම් තිබිය යුතුමද උත්තරේ දැන් මෙයාගේ උත්තරේ උනේ මේ ප්‍රකාශනය තුල මම අහන්නේ මේ ප්‍රකාශනය තුල නෙවෙයි ඈ මේ ප්‍රකාශනය දැන් අපි දන්නවා මොකද්ද ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනය. එහෙනම් මං අහන්නේ මේ ප්‍රකාශනයත් ඔබලංගේ භාවිතයට අරගෙන මට කියන්න ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක් තුල මොනවද පැවතිය යුතු පැවතිය හැකි නෙමෙයි ඈ පැවතිය යුතු කර්මයන්. දැන් ඔයා කියන්නේ not and o තුනම. ඔයාට ඒක නැවතත් සමාලෝචනය කරන්න අවස්ථාවක් මම දීලා තියෙනවා. प्रयोजन उत्तरे 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 एंड एकाई ओ एकाई විතරද අනිවාර්ය මේ කියන්නේ not මෙහෙයුමක් තිබුණත් කමන්නේ නැහැ නැතත් කමන්නේ නැහැ බොහොමදයි මොකද කියන් තියෙන්නේ ඔව් අනේ අවබෝධය තමයි පුතේ තියෙන්න ඕනි ඈ ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක් ගොඩ නැගෙනකොට ඒ ප්‍රකාශනය තුල අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි මෙහෙයුම් වර්ග දෙකක් තියෙනවා මොකද n සහ o n සහ o not කියන මෙහෙයුම තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හරි උදාහරණයක් ගත්තොත් මම මේක අයින් කරා කියලා හිතන්නකෝ දැන් මේක අයින් කරා කියලා පුතේ බලන්නකෝ අර බාස්තික මං අයින් කරා කියලා මේකේ අර්ථයට ප්‍රශ්නයක් වුණාද කියන්නකෝ නෑ තාමත් මොකද්ද මේ ගුණිත පදයක් ගුණිත පදයක් ගුණිත පදයක් ඒ අතර තියෙනවා එකතුවක් එහෙනම් සොප්පාකාරයේ ප්‍රකාශනයක් ගොඩ නැගෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕන මොනවද and සහ o මෙහෙයු right මෙහා පැත්තේ හරි එතන මට කියන්න මේ ප්‍රකාශනයේ ගත්තාම හරි දෙවෙනි පේළියේ මේ කෙරවලු පුතා මේ ප්‍රකාශනයේ ගත්තාම මේ ප්‍රකාශනයේ n මෙහෙයුම් කීයක් තියනවද o මෙහෙයුම් කීයක් තියනවද වාගින් අහන්න දැන් සොප්පාකාරයේ ප්‍රකාශනයේක තිබිය යුතු මෙහෙයුම් ආකාර දෙකයිනේ තියෙන්නේ n සහ o නේ ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ නේ not එකක් තියෙන්නත් පුළුවන් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ආගන්න not එකක් තිබුණා කියලා shop එකේ අර්ථයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. not එකක් නැහැ කියලා shop එකේ අර්ථයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාගේ උත්තරේ හරියටම හරි. මම ඔයාගෙන් අහන්නේ මේ shop ප්‍රකාශනය අපි සැලකුවොත් හරි මේකේ and මෙහෙයුම් කීයක් තියනවද o මෙහෙයුම් කීයක් තියනවද? අහ
වෙන්කල කියන්නේ and ඒවා කීයද ඔය ඒවා කීයද and ඒවා පහයි and මෙහෙම පහක් එන්නේ කොහොමද දෙන්නේ ඔව් ඒ කියන්නේ මෙතන 1යි 2යි 3යි 4යි 5යි එහෙමද කියන්නේ ඔව්ද නැද්ද කියන්නේ රයිට් මට පැහැදිලි එතකොට මෙතන එක and මෙහෙමක් තියෙනවා මෙතන තව and මෙහෙමක් තියෙ මෙහෙම දෙකක් තියෙනවා ඒ මෙයයි මෙයයි අතර ගුණිතයක් තියෙනවා මෙයයි මෙය අතර ගුණිතයක් තියෙනවානේ 3යි මෙතන 2යි 5යි රයිට් දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මෙහෙම ප්‍රායෝගිකව මෙවැනි and මෙහෙයුම් ගොඩනගන්නේ කවුරු හරහාද ප්‍රායෝගිකව සංකල්පීය වශයෙන් නෙමෙයි ඈ ප්‍රායෝගිකව නැත්තම් ප්‍රැක්ටිකලි මෙවැනි and මෙහෙයුම් ගොඩනගන්නේ කුමක් හරහාද තුන්වෙනි පේදි ආ ප්‍රායෝගිකව ඒ කියන ආකාරයේ and මෙහෙයුම් පුතේ ගොඩනගන්නේ මොකක් හරහාද මොනව හරහාද මම මේ උත්තරේටම ලං කරලා නේ කතා කරලා තියන්නේ ඈ ඔය වචන දෙකෙන් තුනෙන් උත්තරේ ඉවර කරන්න පුළුවන් කියන කරොලේ ආ ඉක්මන් ඉක්මන් වෙලා ගන්නපා ඒ ඇන් මෙහෙම ගොඩ නැගින්නේ මොනව හරහද උත්තරේ නැහැ රයිට් ඒ පෙළීම මේ කරොලට එන්න කියන පුතේ කො මාස්කේ බල්ලාට අදාල කියන්නේ මොනව හරහද ඇයි නැ පුතේ අනිත් අයගු සුදු ගන්න එපා කියන්න 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 හ්ම් ඇහෙන්නේ මට කියන උත්තරේ ඇහෙන්නේ අර බානක පහුගිය දවසක ළමයි ලොරනේ රටට නෙමෙයි ලෝකෙට ඇහෙන්නම කතා කරපු හැටි ඈ බාන මම දන්න විදිහට මේ පන්ති ඇතුලේ එක මුස්ලිම් ළමෙක්වත් නැහැ මම දන්න විදිහට හරි පිරිවි ළමයි නම් ඉන්නවත් දන්නේ නැහැ ගෑන ළමයි ඉන්නවා නම් ගොඩක් වෙලාවට අපිට ඒක අඳුර ගන්න පුළුවන් නේ බාහිරින් එයාගේ ඇඳුමෙන් විශේෂයෙන්ම අඳුර ගන්න පුළුවන් නේ දැන් මේ පන්තියේ මේ වෙනකොට මේ පන්තියේ ඉන්න ගෑන ළමයින්ගේ ඇඳුම් වල මතු පිට පෙනුම ගත්තාම නේ මුස්ලිම් එක්කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතන්න බෑ හරි මම මේ කියන්නේ ස්වභාවය මත හරි නේ දැන් අපි කියන්නේ අපි පැවත ඉන්නේ යක්කයන්ගේ પરම්පරාවෙන් කියලා කියන්නේ නේ යක්කයන්ගේ પરම්පරාවෙන් ඉඳන් කොහොම ඉන්න ඕනිද ආ එහෙම නේද ආ ඕගොල්ලන්ගේ වයසද ඕකට අවුරුදු බලයිද වැඩි මල්ද අවුරුදු 17යි නේ ඈ ඔබලම වයසද? ආ. වාන්නේ සම වයසනේ. නේ. කොහේ පර්සනලිටි එක කො ඉදිරිපත් වීම. ඒක පෙන්වන්න දෙපැයි. නේ. යා සිංහල විදිහට නිකන් ලැජ්ජාවක දැනන්නේ නැද්ද? ඈ කො හයියෙන් කියන පුතේ කිව්වේ කියන්න හයි උතරේ. ඔබල කතා නවත්තන්න හයියෙන් කියන්නේ කිව්ව උතරේ කියන්නට ගලා. කො මාස්කේ බලලා දාලා කියන්නට ගලා. වාකි උත්තර දුන්නානේ මට උත්තර දුන්නේ නැද්ද රයිට් ඔයා කියන පුතේ හයියෙන් කියනවා නම් මාස්ක් එක ගලවන්න ඕනේ නැහැ නැත්නම් මම මේ උත්තරේ තේරුම් ගන්න පුතේ ඔයගොල්ලෝ කට හොල්ලන ආකාරය මත ඒකයි මට මාස්ක් එක ගලවන්න ඕනේ කියලා කියන්නේ නැත්නම් මාස්ක් එක ගලවන්න ඕනේ නැහැ හයියෙන් උත්තරේ දෙනවා නම් කියන්න මම අහන්නේ මෙවැනි ගුණිතයන් ප්‍රායෝගිකව ගොඩනගන්නේ හරි ප්‍රායෝගිකව ගොඩනගන්නේ මොනව හරහාද අයියෙක් මොනව හරහද? ඇයි නැහැ. දන්නේ නැහැ. රයිට්. දන්නේ නැහැ කියලා දෙවිතර ලාගත්තේ. ඔව් මේකරල් කියන්නේ? දන්නේ නැහැ. බාන කොටක් ගාලා කිව්වන් දන්නේ නැහැ. හරි. ඊගාපේලිය. දැන් ඔයගොල්ලෝ කිසිම කෙනෙකුට පුතේ මේක දන්නේ නැහැ කියලා කියන්න අයිතියක් නැහැ. ඇයි අර මේ ඕගොල්ලෝ ගැන මම දන්නේ හින්දා තමයි ඉස්සෙල්ලාම පන්ති පටන් ගත්ත හැටියෙම උගන්නපු දේවල් සම්බන්ධව මොනවද තියෙන ප්‍රශ්න කියලා ඇහුවේ. හරි. එහෙම ප්‍රශ්නත් නැහැ. හරි. එහෙම ප්‍රශ්නත් නැහැ නේද? එහෙම ප්‍රශ්නත් නැහැ. මම ප්‍රශ්න අහපුවාම උත්තරත් නැහැ.
නේ මේක මාරයි නෙමෙයිද බලන්නකො හරි කියමුද තාර්කික ద్వාර හරහා බොහොම හොඳයි මට කියන්න මේ ඇන් මෙහෙයුම කොට නැගෙන්න මූලික වෙන තාර්කික ద్వාරය මොකද්ද මාස්ක දාගන්න එපා මට කියන්න පුතේ ඇන් මෙහෙයුම කොට නැගෙන්න මූලික වෙන තාර්කික ద్వාරය මොකද්ද उत्तर सामान उत्तर सहित कट्टी आकल्प सहित कट्टी क्लास मिथन एंडियम मिथन මෙතන එකයි මෙතන එකයි 3යි මේකයි 4යි මේකයි 5යි. කියන්නේ මේ ඔක්කොම ගුණිතයන්නේ. 5යි එතකොට. ඊට දැන් අපි ප්‍රායෝගිකව දන්නා මොකද්ද? මේ ඕනෑම n මෙහෙයුමක් ගොඩනැගෙන්නේ n කියන ద్వාර වර්ගය හරහා. n මෙහෙයුමක් ගොඩනැගෙන්නේ n කියන ద్వාර වර්ගය හරහා. නේද? රයිට්. එතකොට දැන් යාගේ උත්තරය තුල තිබුණා මෙතන n මෙහෙයුම් 5ක් තියෙනවා. उत्तर මේතියන n මෙහෙයුම මේතියන n මෙහෙයුම මේතියන n මෙහෙයුම ගොඩ නැගීම සඳහා ద్వාර කීයක් අවශ්‍යද? ద్వාර 3යිද 5යිද? ඈ 3යි ඕනේ. ద్వාර 3යි ඕනේ. අන්න ඒක අපි වෙන් කළා හඳුනගත යුතුයි. එතකොට මේ n මෙහෙයුම එක ద్వාරයක් හරහා ගොඩ නගන්න පුළුවන් කොහොමද? AB ආදානයන් දෙක n දෙකට දුන්නාම එළියට එන්නේ මොකද? A.B නැත්නම් ANB කියන එක. මෙතන ABC කියන ආදානයන් තුන එකෙන් මෙහෙමකට දුන්නාම එළියට එන්නේ මොකද්ද ABC කියන එක නේ ඊගාට මෙතනත් එහෙමම තමයි දැන් මේක ඇත්තටම අර්ථ විරහිතයි මෙහෙම එක ජාතිය ප්‍රකාශන දෙකක් තියෙන එක එහෙනම් මම මේකට බායකක් දාලා තියන්නම් නැත්නම් ඒක අවුල් නෑ බූලියාන ප්‍රකාශනයක පුතේ නීති මත සමාන පද දෙකක් එකට එකතු වුණාම මොකද වෙන්නේ ඒකමයි එහෙනම් එක පදයක් අයින් කරන්න පුළුවන් හරි රයිට් එතකොට ඔව් මෙතන n මෙහෙයුම් බැලූ බැල්මට පහක් අපි දැක්කට ඇත්තටම මේ මෙහෙයුම් පහ ක්‍රියාත්මක කරන්න ద్వාර ප්‍රායෝගිකව පාවිච්චි කරන්න ඕන කීයද 3යි ద్వාර 3යි මොකද මේ මෙහෙයුම එක ద్వාරයකින් මේක තවත් ద్వාරයකින් මේක තවත් ద్వාරයකින් ගොඩනගන්න පුළුවන් රයිට් එහෙනම් මේකේ ඕ මෙහෙයුම් බැලු බැලමට පේනවා දෙකක් එයාගේ උත්තරේ තුලත් තිබුණා දෙකයි කියලා ඔය ඕ මෙහෙයුම් දෙක ක්‍රියාත්මක කරන්න මොනවද පාවිච්චි කරන්න ඕනේ ద్వාර වර්ගයේ ඕ ద్వාර ඕ ద్వාර එකයිද පාවිච්චි කරන්න ඕනි දෙකක් පාවිච්චි කරන්න ඕනි මොකද දෙකක් එකක් කියන අත උස්සන්න ඕ ద్వාර එකයි භාවිත කළ යුත්තේ කියන අත උස්සන්න කොක් කර ඉන්නව දෙන්නේ කින්නව තුනයි හතරයි නේ එකයි හරි එතකොට හැබැයි තව වඩා පහුවිලා තමයි උත්තරේ නේ මන්නේ පොවිලා හරි උත්තරයක් එනවා නะ හරි එතකොට අනික් කට්ටිය පුතේ ඒ කියන්නේ ක්ලාස් එකේ දැන් ඉන්න පිරිසෙන් වැඩි පිරිසක් කියන්නේ මොකද්ද ඕ ద్వාර දෙකක් ඕනි කියන එක නමුත් මේකේ ඕනි කීයද එකයි මේක අවශ්‍ය වෙන්නේ එක ඕ ద్వාරයයි අන්න එක තමයි අපි තේරුම් ගන්න ඕනේ ඒක වෙන්නේ කොහොමද කියන එක මම තව ටිකකින් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ඈ හරි දැන් අපි දන්නවා බූලියාන ප්‍රකාශන ආකාර දෙකක් තියෙනවා සොප් සහ පොස් කියලා අපි ඉස්සෙල්ලා කතා කරමු සොප් ප්‍රකාශනය ගැන ඒ කියන්නේ කතා කරන කලින් තමයි මම මේ ඔයගලංගෙන් අදහස බැලුවේ හරි එතන මේ කියන ප්‍රකාශනීය ප්‍රායෝගිකව ගොඩනැගීමේදී අපිට n ద్వාර අවශ්‍ය කරන්නේ 3යි o ద్వාර ඕනි කීයද මේකේ o මෙහෙම් දෙකක් අපි දැක්කට o ద్వාර අවශ්‍ය කරන්නේ කීයද 1යි හරි මේකට තව අපි හිතමුකෝ මෙහෙම මේකට තව අපි ධනපදයක් දාලා අපි කියනවා b / c කියලා තවත් ධනපදයක් දාලා අපි කියනවා a / b / c / ඕනම් තවත් ධන පදයක් දාලා අපි කියනවා a / b / c / එහෙම පදයක් තව නැහැ නේ
දමන්නක ඕම එහෙම කීයද 1 2 3 4 5 හැබැයි පහම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන එක ద్వාරයයි ඕ ద్వාරය 1යි ඈ ඒ කියන්නේ අවසාන ප්‍රතිදාන එළියට එන්නේ 1 ඕ ద్వාරයකින් එහෙම වුණාට පස්සේ මේ தත්ත්වෙ කොට නැගෙනවා හරිනේ රයිට් ලියන්න එනං ලියන්න ගුණිතයන්ගේ එකතුව කියන කේ යටතේ ලියන්න පුතේ ලියන්න මෙම බෝලියානු ප්‍රකාශන ආකාරය තුල අපි එළිවනේ දෙක ඉතින් එළිවනේ ඔව් මෙම බෝලියානු ප්‍රකාශන ආකාරය තුල එච්චද කිව්වේ ඈ එන්නේ මූලිකවම රයිට් මූලිකවම n n n කැපිටල් ලියන්න මෙම බෝලියානු ප්‍රකාශන ආකාරය තුල මූලිකවම and මෙහෙයුම් and මෙහෙයුම් කිහිපයක සහ and මෙහෙයුම් කිහිපයක සහ or o capital යන්න පුතේ o මෙහෙයුමක n මෙහෙයුම් කිහිපයක සහ o මෙහෙයුමක ක්‍රියාකාරීත්වයන් දක්නට ලැබේ n මෙහෙයුම් කිහිපයක සහ o මෙහෙයුමක ක්‍රියාකාරීත්වයන් දක්නට ලැබේ දක්නට ලැබේ अरे अलग पहले क्या ना एनम 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 आइए ना एन कैपिटल लग रही है ना सिंपल लिखो तो वैरदी नहीं है हम कैपिटल लिए वा हों एनम एंड द्वार किहिपेक प्रतिदानयान एनम एंड द्वार किहिपेक प्रतिदानयान एनम एंड द्वार किहिपेक प्रतिदानयान ओ आर ओ कैपिटल यान बुदे ओ द्वारेकट आदाने भी එනම් n ద్వාර කිහිපයක ප්‍රතිදානයන් o ద్వාරයකට ආදානය වී ලැබෙන සමස්ත ප්‍රතිදානය ලැබෙන සමස්ත ප්‍රතිදානය ලැබෙන සමස්ත ප්‍රතිදානය කමාව ගන්න කමා ගුණිතයන්ගේ ඒකත්වය ලැබෙන සමස්ත ප්‍රතිදානය කමාව දාන්න ගුණිතයන්ගේ ඒකත්වය වරහන් ඇතුළේ ලියන්න සොප් ආකාරයේ ප්‍රකාශනයක් ලෙස සොප් ආකාරයේ ප්‍රකාශනයක් ලෙස සොප් ආකාරයේ ප්‍රකාශනයක් ලෙස හඳුන්වයි ගුණිතයන්ගේ එකතුව ආකාරයේ ප්‍රකාශනයක් ලෙස හඳුන්වයි හරි එතකොට මම අර මෙහෙයුම් ගැන ඇහුවේ එහෙමයි ඒකයි ඈ හරි එතකොට දැන් අපි මේ ප්‍රකාශනය තුල පුතේ ඕ මෙහෙයුම් කිහිපයක් දැක්කට ඇත්තට මේ මෙහෙයුම් කිහිපය හදන්න අවශ්‍ය කරන ద్వාර සංඛ්‍යාව කීයද 1යි එහෙනම් සොප්‍රකාශනයක් හැම වෙලෙම ගොඩනගන්නේ කොහොමද n ద్వාර කිහිපයක ප්‍රතිදානයන් o ద్వාරයකට ආදානය වෙලා ලැබෙන සමස්ත ප්‍රතිදානය ආකාරයෙන් නැත්තම් විදිහට හරි අලුත් පෙළක ලියන්න අලුත් පෙළක ලියන්න පහත පරිපතය සලකමු පහත පරිපතය සලකමු පහත පරිපතය සලකමු හරි දැන් බලන්න අපි මෙන්න මේ විදිහට ගමු
ආගන්න අපි පුතේ ආදානයන් තුනක් ගන්නවා A B C කියලා A B C මෙතන ගන්නවා N ద్వාර තුනක් හරි ඒක N ద్వාර හතරක් පහක් වුණත් ප්‍රශ්නයක් නැහැ දෙකක් වුණත් ප්‍රශ්නයක් නැහැ හරි මම මේ අදින්න ලේසි වෙන්නත් වැඩියෙන් ඉඩයක් නැති වෙන්නත් මේ විදිහට ගත්තා හරි අරගෙන අපි හිතමු දැන් A ගෙන් ඉන්පුට් එකක් එනවා නොට් ద్వාරයක් හරහා මේ පළවෙනි N ద్వාරයට ඊගාට B ගෙන් ඉන්පුට් එකක් එනවා ඩිරෙක්ට් හරි එතකොට මේකෙන් එලියට එන්නේ මොකද්ද ආ ඔව් මේක B මේක ඔව් මෙතනින් එන්නේ B මෙතනින් එන්නේ A බා එහෙනම් උත්තරේ මොකද්ද A බා B මෙතනින් එලියට එනවා A බා B කියලා කියන අවුට්පුට් එක මොකද මේක A නොට් ద్వාරයක් කරා ආපුවාම මේක A බා වෙනවා මේක ඩිරෙක්ට් B එනවා A බා B ඊට පස්සේ අපි හිතමු මෙතනින් A එනවා ඩිරෙක්ට් B එනවා නොට් එකක් හරහා C එනවා ඩිරෙක්ට් එහෙනම් මේකේ ප්‍රතිදානය මොකද්ද A B බා C නේ A සාමාන්‍ය ආකාරයෙන් එනවා හැබැයි B එන්නේ පුතේ නොට් එකක් හරහා ඉඳ B බා වෙනවා A B බා C ඊට පස්සේ අපි හිතමු මෙතන B එනවා ඩිරෙක්ට් C ගෙන් ඉන්පුට් එකක් එනවා නොට් එකක් හරහා එහෙනම් මේකෙන් එළියට එන්නේ මොකද්ද B C බා හරි මම ඔයගලන්ට පහුගිය දවස්වල ඔන්ලයින් ක්ලාස් එකදී කිව්වා සාමාන්‍යයෙන් මෙවැනි පරිපථ ගොඩනගනකොට ඔයගොල්ලෝ දන්නවා දැන් මේක පරිපථයක් විදිහට ගත්තාම පුතේ තියෙන්නේ මොකද්ද සම්මාකාරක සන්නායක ද්‍රව්‍යයක් නේ මේ අපි කිව්වොත් එම වයර් එකක් කේබල් එකක් ඒක කේබල් වෙන්න බෑනේ එහෙනම් මේක පරිපථ අඳින ආකාර දෙකක් තියෙනවා එකක් තමයි දැන් අපි මෙහෙම රේඛාවක් එනවා නම් හරි මෙහෙම කීපයක් එනවා නම් මෙතනින් මෙහෙම සම්බන්ධතාවයක් එනකොට මෙතනින් මෙහෙම අපි කියන ජම්ප් එකක් මෙහෙම පන්නලා ඔන්නවම අඳින්න ඕනේ හරි එතන මේකෙන් පෙන්눔 කරන්න රූප يعني නිරූපණය කරන ආකාරය තමයි මොකද්ද මේ කේබල් එක නැත්නම් වයර් එක මේ වයර් එකත් එක්ක ස්පර්ශ වෙලා නැහැ කියන එක නැත්නම් කම්බිය මේ කම්බියත් එක්ක ස්පර්ශ වෙලා නැහැ කියන එක. දැන් අපි දන්නවා පරිපථයේ කම්බි කියන ඒවා තියෙන්නේ මොනවාද මේ ප්ලාස්ටික් වලින් රබර් වලින් ආවරණය කළා නෙවෙයි නේ එලිමේ සන්නායක ද්‍රව්‍ය ඒ විදිහටම පේන්න තියෙනවා තඹ කම්බි නම් තඹ කම්බි හැමම තියෙනවා ඊයම් නම් ඊයම් එක හැමම තියෙනවා එහෙමනේ තියෙන පරිවර්තයක එහෙනම් ස්පර්ශනොත් එහෙමකද වෙන්නේ එතන ගැට්ලොක් වෙනවා ඒ නිසා එක ස්පර්ශ වෙන්නේ නැහැ කියලා දක්වන්න පාවිච්චි කරන එක ක්‍රමයක් තමයි මේක හරි එහෙම නැතුව අපිට ඕන නම් මෙහෙම අඳින්න පුළුවන් එහෙම අඳිනවා නම් අපකට කරන්නේ ඔව් මේක පටන් ගන්න මෙන්න මෙතනින් කියන එක මෙහෙම පාට කරලා පෙන්වන්න ඕනේ පොඩ්ඩක් ඩාක් කරලා පෙන්වන්න ඕනේ දැන් මේක දුරට පේනවද දන්නේ නැහැ මේක ටිකක් මෙම ඩාක් වෙන්න ඕනේ ඈ එහෙමනම් ප්‍රශ්නයක් නැහැ එහෙම ඩාක් නොවුනොත් එහෙම ලකුණු දෙන්නේ නැහැ වැරදි පරිපතේ හරි එක්ක වඳින්න ඕනේ මේ ක්‍රමයට එක්ක වඳින්න ඕනේ මේ ක්‍රමයට ඉතින් මේ ක්‍රමයට ටිකක් වෙලා යනවනේ අපරාධිනේ ඊටවල ලේසි මේක ඉර ගැහුවා පටන් ගන්න තර මෙතනින් පටන් ගන්නවා ගුවම හරි ඇති දැන් පුතේ මෙන්න මේ N ద్వාර තුනේ ප්‍රතිදානයන් ආදානය වෙනවා එක O ద్వාරයකට මෙන්න O ద్వාරය රයිට් එතකොට මේ එකක් හරි මේක තව එකක් මම මෙහෙම ගන්නම්කෝ මෙතන මේ විදිහට ඇඳින්ද රයිට් මේක තව එකක් එතකොට මේ N ద్వාර තුනේ ප්‍රතිදානයන් ආදානයන් වෙනවා කාටද O එකට ආදානය වෙලා එළියට මුදා හරිනවා සමස්ත ප්‍රතිදානය අපි ඒක F කියලා සලකමු එහෙනම් දැන් මේකේ මොකද්ද අවුට්පුට් එක F සමානයි කියන්න ඔ A බා B කියන්නේ එකක් නේ හැම වෙලේම O ద్వාරයක කාර්යය මොකද්ද ආදානයන් අතර එකතුවක් හදන එක නේ N ద్వාරයක කාර්යය මොකද්ද ආදානයන් අතර ගුණිතයක් හදන එක ගුණිතය දැක්වීම සඳහා මෙතන අපි ඩොට් එක නොදැම්ම කියලා කිසි ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් මුතේ මේ එක ආදානයක් තමයි A බා B අනිත් ආදානය තමයි මොකද්ද ඔව් A B බා C අනිත් ආදානය තමයි B C බා හරි එතකොට මේ තුන් දෙනා ආදානය වෙන්නේ O එකක් තුලට නිසා O එකෙන් එළියට එනකොට ඒ ආදානයන් අතර ගොඩනගනවා මොකද්ද එකතු එතකොට පුතේ මෙතන එකතුන් දෙකක් තිබුණට ద్వාර දෙකක් ඕනේ නෑ ద్వාර අවශ්‍ය මොකද්ද එකයි
द्वार प्रमाणवत् प्रायोगिक आकार प्रकाशन गुडनगिन हटि नोट के මේකට රූල් දෙකයි මේකට රූල් දෙකයි මේකට රූල් දෙකයි රූල් හයක් යනවා මෙතන ස්පේස් එකක් තියන්නත් ඕනි ස්පේස් එකට රූලක් තියන්න එපා රූල් භාගයක් තිබ්බම ඇති එතකොට රූල් හතක් යනවා නේ පැහැදිලිද මේක ඊගාවට යටින් ලියන්න ඉස්සරහින් ලියන්න එපා ඒකත් එක රූල් 8ක් යනවා නේ රූල් 8ක් යන සැලක දෙඩක් නේ මොකද තව ටිකක් ලියන්න තියෙනවා ඒ නිසා ඔයගොල්ලෝ කරන්න ඕනේ පුතේ මෙහෙමයි රූල් 8ක් වගේ ඊගා ABC ගා නම් කරන්නත් එපා නේ ඔකට තව රූලක් ඇරියොත් එම රූල් නමයක් යනවා හරි එතකොට මේ රූල් 9 පාවිච්චි කරලා මේක ලස්සන්ට ඇඳ ගන්න සමහර කෙනෙකුට මේකට රූල් දෙකක් ඕනේ නැහැ සමහර අය මේක එක රූල් ඇතුලේ තඳී ඈ ඒක යාගේ භාවිතය ඒක ප්‍රශ්නයක් නැහැ මම කියන්නේ උපරිම වශයෙන් ඒ වගේ ප්‍රමාණිකකින් ඇඳ ගන්න අහ ගන්න මේ ඉදිරියෙන් පිටුවේ ඉදිරියෙන් පුතේ නෝට් එක ලියන්න ඉඩ තියෙන්න ඕනේ ඒ කියන්නේ මුළු පිටුව පුරාම පළල් අතර මේක අඳින්න එපා හරි ඉස්සරහින් මේ පරිපථය ගැන විස්තරේ ලියන්න ඉඩ තියෙන්න ඕනේ හරි දකුණු පැත්තෙන් ලියන්න ඉඩ තියෙන්න ඕනේ හරිද රයිට්
අපි දැන් දකුණු පැත්තෙන් ලියමු මේ ඉස්සරහින් ලියන්න පටන් ගන්න පරිපතේ ඉස්සරහින් පුතේ ලියන්න මෙහෙම මෙම පරිපතයේ ලියගන්න දකුණු පැත්තෙන් ලියන්න මෙම පරිපතයේ ප්‍රතිදානය වන මෙම පරිපතයේ ප්‍රතිදානය වන කියලාකමාවක් දාලා මෙම පරිපතයේ ප්‍රතිදානය වන කියලා කමාවක් දාලා යටපෙළ ලියන ප්‍රතිදානය මොකද්ද F සමානයි මොකද එන්නේ A බා B ධන A B බා C ධන B C බා යන ප්‍රකාශනය මෙම පරිපතයේ ප්‍රතිදානය වන කමාවද්දම අලුත් වේලියක F සමානයි A බා B ධන A B බා C ධන B C බා යන ප්‍රකාශනය මොකද ආයි කමාවද්දාල් යන යටපෙළියේ ගුණිතයන්ගේ එකතුව වරණයට දාන පුතේ SOP 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 ගුණිතයන්ගේ එකතුව වරහන් අතු දාන්න සොප් වරමහන්න ආකාරයේ ප්‍රකාශනයකි ගුණිතයන්ගේ එකතුව වරහන් අතුලේ සොප් ආකාරයේ ප්‍රකාශනයකි කාටවත් ඒකේ මොකද ගැටලුවක් තියනවද නැහැ නේ පුතේ නේ මේ ප්‍රකාශනය ගුණිතයන්ගේ එකතුව ආකාරයේ ප්‍රකාශනයක් කියන එක ඉතා පැහැදිලි ඇයි මේකත් ගුණිත පදයක් මේකත් ගුණිත පදයක් මේකත් ගුණිත පදයක් ඒ ගුණිත පද අතර තියෙන්නේ මොකද්ද එකතුවක් එහෙනම් මේකට අපි කියනවා ගුණිතයන්ගේ එකතු ආකාරය ප්‍රකාශනයක් ඒ කියන්නේ සොප් ආකාරය ප්‍රකාශනයක් හරි ලියන්න අලුත් පෙළේක රූලා කරලා ඒ දකුණු පැත්තේම අය රූලා කරලා ලියන්න නමුත් මෙම ප්‍රකාශනය නමුත් මෙම ප්‍රකාශනය සම්මත ගුණිතයන්ගේ එකතුව නමුත් මෙම ප්‍රකාශනය සම්මත ගුණිතයන්ගේ එකතුව ඉංග්‍රීසියෙන් කියන පුතේ වරහන් ඇතුලේ ස්ටෑන්ඩඩ් සොප් සම්මත ගුණිතයන්ගේ එකතුව ඇතුළු යන ස්ටෑන්ඩඩ් සොප් නමුත් මෙම ප්‍රකාශනය සම්මත ගුණිතයන්ගේ එකතුව වරන් ඇතුළු ලිව්වා ස්ටෑන්ඩඩ් සොප් වරමන්න ආකාරයේ ප්‍රකාශනයක් නොවේ ආකාරයේ ප්‍රකාශනයක් නොවේ ආකාරයේ ප්‍රකාශනයක් නොවේ හරි දැන් බලන්න පුතේ එහෙනම් මොකද කියන්නේ මේකේ ආ දැන් ඉතාල පැහැදිලිව අපි નોට් එකේ ලියාගත්තා මේ අපි දකින ප්‍රකාශනය කියන්නේ මේ සරල තාර්කික පරිපථය හරහා ගොඩනැගෙන ප්‍රතිදානය වන මේ ප්‍රකාශනය මොකද්ද ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක් නේද හැබැයි අපි කියනවා මොකද්ද නමුත් මේ ප්‍රකාශනය සම්මත ගුණිතයන්ගේ එකතුව කියන්නේ ස්ටෑන්ඩ් සප්පාකාරයේ ප්‍රකාශනයක් නෙවෙයිලු. එහෙනම් ඔතන දැන් හිතන්න කාරණා දෙකක් තියෙනවා. මොකද්ද? මොකද්ද සොප් එකක් කියන්නේ? මොකද්ද ස්ටෑන්ඩඩ් සොප් එකක් කියන්නේ? ඒ කාරණා දෙකෙන් එක කාරණයකට උත්තරේ දැන්ටත් අපි දන්නවා. මොකද්ද? සොප් එකක් කියන්නේ මොකද්ද කියලා අපි දන්නවනේ. නේ? ගුණිතයන් අතර එකතුවක් සිදු වෙනවා නම් එතන තියෙන්නේ සොප් තත්වයක් නේ? එතන මේක සොප්පාකාරය. එහෙනම් පළවෙනි කාරණයට දාලා උත්තරේ අපි දන්නවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද? ඔව් මේ මොකද්ද කියන්නේ? කාටරි කිව්වද? ආ දැන් මෙතනම අපිට ඔප්පු වෙනා මොකද්ද එහෙනම්? ඔව් සෑම ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක්ම ඒ කියන්නේ සෑම සොප් ආකාරයේ ප්‍රකාශනයක්ම ස්ටෑන්ඩඩ් නෑ කියලා. සම්මත නෑ කියලා. කාටරි කිව්ව හැකිද එහෙනම්? ඔව් ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක සහ සම්මත ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක තියෙන වෙනස මොකක්ද? ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක සහ
සම්මත ගුණිතයන්ගේ එකතු ආකාරය ප්‍රකාශනයක තියෙන වෙනස මොකක්ද? කාටද කියවෙන්නේ? දැන් මම්මගේ නෝට් එකේ දෙනා මොකද්ද? මේ ප්‍රකාශනයේ සොප් එකක් බව ඇත්ත. හැබැයි මේක ස්ටෑන්ඩඩ් සොප් එකක් නෙවෙයි කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? සෑම සොප් ආකාරයේ ප්‍රකාශනයක්ම ස්ටෑන්ඩඩ් වෙන්නේ නැහැ කියන එක. ස්ටෑන්ඩඩ් වෙන්නේ නැහැ කියලා කියන්නේ සම්මත ගුණිතයන්ගේ එකතු ආකාර ප්‍රකාශනයක් වෙන්නේ නැහැ කියන එක. හරි. හැබැයි සම්මත එකතුන්ගේ සම්මත ගුණිතයන්ගේ එකතු ආකාර ප්‍රකාශනයක් කියන්නේ සොප් එකක් තමයි. නේ සම්මත ගුණිතයන්ගේ එකතු ආකාරයේ ප්‍රකාශනයක් කියන්නේ සොප් එකක් තමයි. හැබැයි හැම සොප් ආකාරයේ ප්‍රකාශනයක්ම සම්මත ගුණිතයන්ගේ එකතු ආකාර ප්‍රකාශනයක් වෙන්නේ නැත. කියන බලද කාටද? මේක සොප් එකක් වුණත් පුතේ මේක ස්ටෑන්ඩඩ් නොවෙන්න හේතුව මොකද්ද? උත්තර දෙන්න බලන්න කවුරු හරි ඉන්නවද? උත්සාහ කරන්න බලන්න. ස්ටෑන්ඩඩ් වුණත් අවසාන එක සොප් එකක් තමයි ඈ. නැද උත්තර. රයිට්. රූලක් කරලා අනුමාත්‍රකාව ලියා ගන්න. අනුමාත්‍රකාව ඔය ඔය අපි එනම ආත්මිකාව යටතේම අනුමාත්‍රකාව ලියා ගන්න. සම්මත ගුණිතයන්ගේ එකතුව. සම්මත ගුණිතයන්ගේ එකතුව ඉරිකැලල ගහලා ඉස්රායෙල් ලියා ගන්න. ස්ටෑන්ඩඩ් සොප්. සම්මත ගුණිතයන්ගේ එකතුව ඉස්රායෙල් යන පුතේ ස්ටෑන්ඩඩ් සොප්. හරි. දැන් අපි ලියාගමු මොකද්ද ස්ටෑන්ඩඩ් සොප් එකක් කියලා කියන්නේ කියන එක. හරි. ලියන්න. ගුණිතයන්ගේ එකතුව ලියන්න විස්තරේ. ගුණිතයන්ගේ එකතුව වරන් ඇතුලේ සොප්. ගුණිතයන්ගේ එකතුව වරන් ඇතුලේ යන පුතේ සොප්. වරමන්න. ආකාරයේ ප්‍රකාශනයක් ගොඩනැගීම සඳහා ගුණිතයන්ගේ එකතුව වරන් ඇතුළේ යන සොප්. ආකාරයේ ප්‍රකාශනයක් ගොඩනැගීම සඳහා දායක වන ගුණිතයන්ගේ එකතුව ආකාරයේ ප්‍රකාශනයක් ගොඩනැගීම සඳහා දායක වන සියලු විචල්ලේයන්. දායක වන සියලු විචල්ලේයන් කමා සියලු විචල්ලේයන් කමා ප්‍රකාශනයේ ප්‍රකාශනයේ සෑම පදයක් තුලම ප්‍රකාශනයේ සෑම පදයක් තුලම නිරූපණය වන්නේ නම් ප්‍රකාශනයේ සෑම පදයක් තුලම නිරූපණය වන්නේ නම් කමා අලුත් පෙළගල යන එවැනි ප්‍රකාශනයක් නිරූපණය වන්නේ නම් කමා අලුත් පෙළගල යන එවැනි ප්‍රකාශනයක් සම්මත ගුණිතයන්ගේ එකතුව. එවැනි ප්‍රකාශනයක් සම්මත ගුණිතයන්ගේ එකතුව වරන් ඇතුළේ යන ස්ටෑන්ඩඩ් සොප්. වරහන් ඇතුලේ ස්ටෑන්ඩඩ් සොප්. වරමහන්න. ආකාරයේ ප්‍රකාශනයක් ලෙස ආකාරයේ ප්‍රකාශනයක් ලෙස සලකයි. ආකාරයේ ප්‍රකාශනයක් ලෙස සලකයි. රයිට්. නෝට් එක හොඳට කියවන්න.
එතකොට ඔයාලා තේරෙන්න ඕනේ SOP එකේයි ස්ටෑන්ඩඩ් SOP එකේ තියෙන වෙනස. හරි? ඔය කියෝ ඔය નોට් එක කියෝලා નોට් එකෙන් කියන දේ පිළිබඳ අවබෝධයක් නැත්තම් ප්‍රශ්න කරන්න. අද සතියනෝ පරිවදී කිය දා තිනවද ආ ඔව් මොකද්ද ඔව් SOP එකේ ස්ටෑන්ඩඩ් SOP එකේ තියෙන වෙනස මොකද්ද ඔව් SOP එකක් කියලා කියන්නේ මොකද්ද ගුණිත පද අතර එකතුවක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් SOP එකක් තමයි හැබැයි පුතේ ගුණිත පද අතර එකතුවක් තිබූ පමණින් ප්‍රකාශනයක් ස්ටෑන්ඩඩ් SOP වෙන්නේ නැහැ ස්ටෑන්ඩඩ් SOP වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ प्रकाशने सैम पदयक तुलम प्रकाशने गोडनगीम सदा मूलिकवन विचल्लेयन अंतर्गत नत्तं अतुलत्विय युतुई उदाहरण गतोतेम मेम अभी एक्सापल मे विधियट एफ समानाय मेकं पोड्डक संशोधने कळियन्नं एबा बी सी ओन्न विचल्लयन तुनो मे पदे तियेनो हरि धन ए बी बा सी धन ए बी सी बा मैं प्रकाश निकालो मेकज गुणित पदया मेकज गुणित पदया मेकज गुणित पदया ए पदातर तीन मुकाद एक एना मेक पहले में सौप्य का ए वगे बला मिथना ए बी सी के विचाल्यंत नुमती है मेके विचाल्यंत नुमती है मेके विचाल्यंत नुमती है प्रकाश ने दिया बलगु हम अभी टीता पहले पे न समस्त प्रकाशने गोडनगीम सदा मौलिक विचल्यन तीन गीयद तुनाई ए विचल्यन तुन प्रकाशने सैम पदेकम नियोजने वेनो निरूपणे वेनो एमना मेक सौप्य का पितराग्नमेम कद स्टैंडर्ड सौप्य का पाट पत्नो एना सौप्पाकार प्रकाशने सह स्टैंडर्ड सौप्पाकार प्रकाशने अतर ने यम वेन सा तीयनो राइट नोटेड याटिंग एग्जांपल गेल मेकल यागन स्टैंडर्ड सब प्रकाशने कटा उदाहरण लिया गया एफ समान ए बा बी सी धन ए बी बा सी धन ए बी सी बा अरे अरे देव राइट देंगे ना लुक पिटोट इगा पिटोटेन दाह हाथरे ने पिटोटेन डे अर्के तो रूला देगा किधर दिए ना तुलम प्रश्न है ना जंट मत दाह हाथरे डाइल लेते हैं ना एमावत कमन ने लिया करने पर अनुमान चुका वक दाह हाथरे ने पिटे मूला अनुमान चुका लिया करना सब एसओपी सब कैपिटल लिया ना आकारे प्रकाशनिया सब आकारे प्रकाशनयक स्टैंडर्ड स्टैंडर्ड सब सब आकारे प्रकाशनयक स्टैंडर्ड सब बावट परिवर्तने सब आकारे प्रकाशनया स्टैंडर्ड सब बावट परिवर्तने राइट बलन्न देंग आगन्न सब आकारे प्रकाशनया स्टैंडर्ड सब बावट परिवर्तने करना क्या कियन्ने मनोवागे क्रियाकार कमद एक मनोवागे क्रियाकार कमद ओ आपे मैं प्रकाशने में गत्तोत मैं बलन एफ समान आई ए बा बी धन ए बी बा सी धन बी सी बा पुत्र आप टीता पहली मे प्रकाश ने मुकद सोपाकार प्रकाश ने मुकद मेका गुणित्याक मेका गुणित्याक मेका गुणित्याक गुणित्यान अतरती एकत्वा कहना मेका सोप्य का हबे मेका स्टैंडर्ड ने ऐ प्रकाश ने गोडनगे विचल्यन तुनक भावितावेला मनोद ए बी सी कियला पलवेनी पदे पुते ए बी वितरा सी ने
මේ තුන්වෙනි පදේ BC විතරයි තියෙන්නේ A නෑ. එහෙනම් ප්‍රකාශනයේ එක පදයක විතරයි විචල්යන් තුනම තියෙන්නේ පද දෙකක විචල්යන් දෙක ගාණි තියෙන්නේ. එහෙනම් මේක සොප් එකක් වුණාට ස්ටෑන්ඩඩ් සොප් එකක් නෙවෙයි. හරි? එතකොට දැන් කොහමද එහෙනම් සොප් ආකාරයේ ප්‍රකාශනයක් ස්ටෑන්ඩඩ් සොප් බවට පත් කරන්නේ? නේ? සොප් ආකාරයේ ප්‍රකාශනයක් කොහොමද අපි ස්ටෑන්ඩඩ් සොප් බවට පත් කරන්නේ? දැන් ඔයගොල්ලෝ ඔලුවට ගන්න ඕනේ මොකද්ද? සොප් ආකාරයේ ප්‍රකාශනයක් ස්ටෑන්ඩඩ් සොප් බවට පත් කරනවා කියලා ඇත්තටම මොකද්ද කරෙන්න ඕනේ? ඉස්සෙල්ලා කියන්නකෝ ඒක. ආ? කො? විචලන ඔව් තුනම ඇතුළත් වෙන විදිහට මේක සකස් කළ යුතුයි. ඒ කියන්නේ පුතේ මේකේ පළවෙනි පදයේ C නෑ. එහෙනම් උපක්‍රමයක් තෝරන්න ඕනි. මේකට C ඇතුළත් වෙන්න. අවසාන පදේ නැත්නම් තුන්වෙනි පදේ A නෑ. එහෙනම් උපක්‍රමයක් තෝරන්න ඕනි මේකට A වගේ. හැබැයි ඒ තෝරන උපක්‍රමය මොකක් වෙන්න ඕනිද? ඒ තෝරන උපක්‍රමය මොකක් වෙන්න ඕනද? බූලීය වීජගණිතමේ නීතිවලට අනුකූල විය යුතුයි. බූලීය වීජගණිතමේ නීතිවලට අනුකූල නොවන ක්‍රමවලින් එහෙමයක් ගොඩනගන්න බෑ. එහෙම ගොඩනගගොත් එක සාර්ථක නෑ. දැන් තේරෙනවනේ? බූලීය වීජගණිතමේ නීතිවලට අනුකූල ක්‍රම පාවිච්චි කරලා නේ නැති විචල්ය හෝ විචල්යයන් සමහරවිට විචල්යන් වෙන්නත් පුළුවන්. තේරෙනවනේ? සමහරවිට මේක අපි විචල්යන් හතරක් පාවිච්චි කරා නම් හතරේ පදක් තියෙනවා, දෙකේ පදක් තියෙනවා, තුනේ පදක් තියෙනවා. නේ? ඒක නෝට් එකේ ඉදමදි වෙන හින්දා මම ලොකු ප්‍රකාශන ගත්තේ නැත්තේ. හරි? රයිට්. එතකොට අභ්‍යාස වලට එක අපි ගේනවා. මොකද ඔක දාලා තියෙනවා. හරි? එතකොට ඔයගන්න මේකේ වනි යාන්ත්‍රණයනේ මේක කොහොමද වෙන්නේ කියන එක ඉගෙන ගන්න එකනේ. දැන් මොකද්ද අපි එකට කරන උපක්‍රම? දැන් ඔය අපි කරන්න ඕනි සොප් ප්‍රකාශනයක් ස්ටෑන්ඩඩ් සොප් එකක් බවට පත් කරන්න ඕනි. කාටරි යෝජනා කරන්න පුළුවන්ද සොප් ප්‍රකාශනයක් ස්ටෑන්ඩඩ් සොප් ප්‍රකාශනයක් බවට පත් කිරීමේදී මෙන්න මේ වගේ මේ වගේ මේ වගේ යාන්ත්‍රණයන් පාවිච්චි කළ හැකි කියලා. එකපාරට නම් ඕගලන්ට හිතන එකක් නැහැ. හිතනවා නම් සෑහෙන හොඳයි. මම හිතන කවුරු හරි ඉන්නවද? මට අත උස්සන්න මෙතන කම්බයින් මැට්ස් කරන ළමයි කීප දෙනෙක් ඉන්නවා කියලා මම දන්නවා. කො බලන්න තු අත උස්සන්න කම්බයින් එක්කෙනයි පිරි ළමයින්ගෙන් එක්කෙනයි දින්නේ පිරි ළමයි යල් ළමයි එක්කෙනයි දින්නේ. හා රයිට්. එතකොට අනෙක් සබ්ජෙක්ට්ස් කෙසේ වෙතත් කම්බයින් වල අපි දන්නවා මේ ප්‍රකාශන විසඳීමේදී මොනවද කරන්නේ? උපකල්පන වලට යනවා නේ. සමහර සමහර පද ප්‍රකාශන ඇතුළට අපි බලෙන් ඇතුළත් කරගන්නවා. කරන්නේ නැද්ද ඒක? කියන්නේ කරනවා. හරි. පැහැදිලිද? මම කම්බයින් මැට්ස් නෙමෙයි අපි ඉගෙන ගත්තේ. අපි ඉගෙන ගත්තේ පියෝ මැට්ස් සහ ඇප්ලයිඩ් මැට්ස්. මම මැට්ස් කරපු කෙනෙක් උසස් පෙළ. හරි. එතකොට අපේ කාලේ කම්බයින් නෙමෙයි තිබුණේ මොනවද? ඒ කියන්නේ සංයුක්ත ගණිතය කියලා කියන තනි විෂය වෙනවාට අපි ඉගෙන ගත්ත විෂයන් දෙකක්. මොනවද ඒ? ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය. හරි. එතකොට ඕගොල්ලන්ගේ සංයුක්ත ගණිතය ඇතුලේ ඉගෙන ගන්න පාඩම් වලට වඩා වැඩි ටිකක් අපි ඉගෙන ගත්තයි. අපි ඒක විෂයන් දෙකක් විදිහට හැදෑරුවේ. අපේ කාලේ උසස් පෙළ විෂයන් හතරයි. ඕගොල්ලන්ට විෂයන් තුනයි. පහසු ගොල්ල ලේසි කරලා තියෙන්නේ. හරි. හැබැයි සාමාන්‍ය පෙළ නම් අපි ලිව්වේ විෂයන් හයයි. ඔව්. ලංකාවේ එකම කට්ටිය තමයි සුද්දගෙන් රට නිදහස් වුණාට පස්සේ මේ සාමාන්‍ය පෙළට විෂයන් 6ක් ලියපු අපි ඈ එච්චරමයි තිබුණේ. එතනින් එහා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යටතේ තමයි එතෙන්ට ආවේ. එතන අපේ කණ්ඩායමම තේරුම් ගත්තා මේක ගැළපෙන එකක් නෙවෙයි කියලා. ඊගව කණ්ඩායම ඉදන් එක වෙනස් කරා. හරි. නැත්නම් අපිට කලින් කණ්ඩායම වල තිබුණ විෂයන් 8යි අවුරුදු ගානක් විෂයන් 8ක් ආවා. අපේ 6ක් වුණා. ආපහු 8ට ගියා. ඊට පස්සේ ඒක 10කට ගියා. ගිහිල්ලා ඔයගලන් කාල වෙනකොට ආපහු ආවා 9ට. 9කට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒක ආපහු විශ්වයන් ගන්න අඩු කිරීම සම්බන්ධ සාකච්ඡාවක් තියෙනවා. හරි. මම දන්න එක මොකක් වේද කියන එක. කොහොම හරි ඔක තමයි තත්වය ඈ. රයිට්. මම කියන්නේ දැන් කම්බයින් වල ඕනි තරම් එහෙම දේවල් කරනවා. හරි. දැන් අපි ඉගෙන ගන්න කාලේ මට හොඳට මතකයි
මම පියවර ප්‍රත්‍ය සබ්ජෙක්ට් දෙකම ඉගෙන ගත්තේ එකම ගුරුවරයගෙන් ඒ දවස ලංකාවේ හිටු අංක 1 මේ මැත්ස් ගුරුවරයෙක් තමයි රාජාදී අල්විස් රොටරි එකේ නුගේගොඩ රොටරි එකේ හරි එතකොට අපේ කණ්ඩායමට පස්සේ කණ්ඩායම සර් ඇක්සිඩන්ට් එකකින් මැරුණා ලංකාවේ හිටු බොහොම සම්පතක් තමයි මේ දිනේ මේ නව ශ්‍රීලන්තයේදී ඇක්සිඩන්ට් එකක් කළා මැරුණා ඊට පස්සේ ඉතින් කොහොමත් ඔයගලන්ට ඒ නම අහන්න හම්බෙන්නේ නැහැ නේ उत्तरे दान पद इवत्करण उत्साह उत्तरे यांत्रण अरे प्रकाशन की अनुभूति संकीर्ण कंबाइन मैथ्स भावता कंबाइन मैथ्स कंबाइन मैथ्स निशा अरे अपे काले अप्लाइड साधुमोल्ट सापेक्षो प्रकाश सापेक्षो मेके अति दिया अरे अरवाद अरे रईट इतकोटे उपकल्पन बोलिए वीच कंटी करंड अब करंडे करंड तीन कद नति विचाल्य पदे तुट गेन्नी उदाहरण मेकट कुमन उपक्रम पावित ओणी बोलीय वीच कणित मे नीति वलट अनुकूल मुखट दीकन विचाल्य गेन्द එනං ඒ උපක්‍රමෙම පාවිච්චි කරන්න පුළුවන් මෙතෙන්ට ඒ කියන විචල්ල ගේන්න. ඔගොල්ලගෙම උත්තරේ එනවා නම් ඉතාලම හොඳයි. මොකක්ද අපි කරන්නේ? හ්ම්? හැබැයි ප්‍රකාශනයේ විකෘති වෙන්න බෑ. විකෘති වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවනේ वीजीय प्रकाशन विसंधन को अभी प्रकाशने मेहम गिता ये प्रकाशने अरगेना एक विसंधन को अभी इसराट सामन लखन मेहम करगने कार्यान आई सामन लखन कार्यान करगने उत्तरे दपाइनी इसराट सामन लखन की तेरम का तेरम तमाइ मे प्रकाशने मे प्रकाशने सामन अब बेलू बेलमट मे प्रकाशन मे प्रकाशने अंतर्गते विना अंतर्गते विनसुनाट मुखाद प्रकाशने हरा प्रकाशन दे सामन तो उत्तरे अब उत्तरे बहुम सरल एक मकड़ी इक पदया सुन सुनते एक सामान लखन दिन मेतनी पटंगरंगा मे दक्वा पुलो इला मेकदंड पुलो समहार आचार महाचार गणंगदी गोमद समहार ट्यूशन गुरु कंबाइन दलो ना मेट सोल्ट दिन अंतिम हर विशेष मेनुमा विशेष उत्तर इसलाम उत्तर इधर बस या उत्तर गणित उत्तर उठट हदा अरे उठट हदागे प्रकाश ने अरे ये प्रकाश ने तम गेटल दी इतने अहमद मुखद ये गेटल विस्तुट बस इन उत्तरे मेतनी पटंगरगेना अरे पैदल पगल गुरु वृत्ते इन पुलवा मार क्यू अपे गणित गुरु वरिया ममी गुरु वरिया मे प्रकाश ने लिवाट बस एग्जाम पेपर है गुणक मे प्रकाश ने लिवाट बस आट पुलवा मे पद देखा पित्र अतरला तुंग इन पदे ना पास नी पदे लिया यागे उलवे हित मेरी सुल करना या प्रकाश ने लिवा मेटिक अतरिया अतर प्रकाश ने अरे सुल प्रकाश ने प्रकाशन देख लियला सुलकर बल मे मन लिवेक हर अरे मगे सस्पल जीवित अतुड़े किसी दवस के प्रकाश ने वरदीला अरे इक गणित है क्या हो गया इतना मनोमे कदरा अदाल कार्यक्रम अरे अति मटके उपलब्ध सरल उपक्रम मेहिम अभी मिथन ए अर्थम सामान लखन दानवा
ඒබා බී කියන පදේ පුතේ ಗುಣ කරනවා එකෙන් බෝලීය නීතියක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා පදයක් එකෙන් ಗುಣ කළ විට පිළිතුර මොකද්ද පදයක් එකෙන් ಗುಣ කළ විට පිළිතුර මොකද්ද පදයමයි ඒ කියන්නේ පුතේ පදයක් එකෙන් ಗುಣ කරා කියලා පදේ අර්ථයට හානියක් වෙන්නේ නැත එහෙනම් නීතියක් තියෙනවා x.1 x කියලා එහෙනම් අපිට බය නැතුව a බා b වෙනුවට a බා b.1 කියලා ලියන්න බැරිද? පුළුවන්. මෙතනින් ආපහු උඩට යනකොට මේ කියන්නේ මේකමයි. පැහැදිලිද? ඒතර බෝලියානු වීජගණිත නීතියට මේක අනුකූලයි. මේ තියෙන නීතිය. ධන මේ පදේ එහෙමමයි. ඒක වෙනසක් කරන්න ඕනේ නැහැ. මේකත් පුතේ අර විදිහටම එකෙන් ගුණ කරනවා. ඔන්න දැන් ලිව්වා. හැබැයි ඒක ලියලා අපි ඉස්සරහින් ලියන්න ඕනේ මෙන්න මේ නීතියට අනුකූලව කියන එක මේ විදිහට වරහන් ඇතුළේ හරි පොඩි ටිකක් ගහලා හරි හරිද? එතකොට අපි බෝලීය වීජගණිතයේ උල්ලංඝනය කරමින් නෙමෙයි මේ ප්‍රකාශනයේ ලිව්වේ. මොකද බෝලීය වීජගණිතයේ නීතියක් තියෙනවා පදයක් එකෙන් ගුණ කරපුවාම ඒකමයි කියලා. x.1 x කියලා අපි සාමාන්‍යයෙන් කටපාඩමෙන් කියනවා. ඒක තමයි මේ පාවිච්චි කරන්නේ. දැන් මොකද කරන්නේ? දැන් අපි ඒ හැබැයි අමතක කරන්න එපා අපේ ඉලක්කය මොකද්ද? නැති විචලන මේක ඇතුළට ගේන එක. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? a b dot එක වෙනුවට මොකද කරන්නේ අපි මෙතන ගන්නවා නැති විචල්ල මෙතන c නිසා c ධන c බා කියන යෙදුම මොකද අපි දන්නවා බූලිය විචගණිතේ අනු මොකද්ද පදයකට පදේ නැතාර්ථයක් එකතු කරොත් පුතේ එකයි එහෙමද නැද්ද x ධන x බා සමානයි එකයි කියලා නීතියක් අපි දන්නවා මම ඒක කිව්වේ මුල දේවල් හොඳ පුළුවන් වෙන්න ඕන කියලා අද කිව්වේ එකයි මම ගන්න තවත් සුමානයක් කල් දෙන්න ඕන හින්දා තමයි ගිය සුමානේ මේක කතා කරේ නැත්තේ වැදින ගැටලු ටිකක් විශ්ඳලා අපි ගිස්මානි කාර්යය අවසන් කරේ ඒකයි ඈ හරි මේ තුල තවත් ඕගලන්ට නිරත වෙන්න කාලයක් දෙමි නේ ඒ කාලේ හරියට පාවිච්චි කරා නම් නේ මගේ උත්සාහය සාර්ථකයි ඈ හරි එතකොට පදයකට එකතු කරොත් පදේ නැතාර්ථය එකයි වැවුතේ තේරුම් ගන්න මෙහෙම නීති වර්ගයක් තියෙනවා ඈ ටියුට් එකේ විදිහට තියෙනවා එතකොට එහෙනම් එක වෙනුවට මම මොකද කරන්නේ සී ධන සී බා කියන පදේ පාවිච්චි කරනවා යෙදුම පාවිච්චි කරනවා ධන මෙතන මොකද්ද a b බා c ධන මෙතනත් b c බා වරක් මෙතන දාලා මොකද්ද හා ඔන්න ඇති විචල්ල a හින්දා a ධන a බා කියලා අර නීතිය ඉස්සරහින් ලියනවා ඊට පස්සේ x ධන x බා සමානයි 1යි කියලා x ධන x බා සමානයි 1යි කියලා දාමු ඈ x ධන x බා සමානයි එකයි. ඔන්න ඒ නීතිය අනුව. දැන් ඉතින් වැඩේ සරලයි නේ. දැන් මොකද ගන්න තියෙන්නේ? මේක වරක් මේකන දින පුතේ. එතකොට මේ පදේ මේකෙන් ගුණ කරනවා, මේ පදේ මේකෙන් ගුණ කරනවා. එතකොට මොකද එන්නේ? a බා b c ගෙන් ගුණ කරපුවාම එනවා මොකද්ද? a බා b c කියලා පදයක් මේ ධන එනවා මෙතෙන්ට. සාමාන්‍ය වීජගණිතමය සුළු කිරීම ආකාරයම තමයි. a බා b c බා ගෙන් ගුණ කරපුවාම එනවා මොකද්ද? a බා b c බා කියලා පදයක් ධන මෙතන a බා a b බා c කියන පදේ කොහොමද තිබුණා? හරි නේද? a බා b c ගෙන් ගුණ කරපුවාම a බා b c එනවා. a බා b c බා ගෙන් ගුණ කරපුවාම a බා b c බා එනවා. a b බා c මෙතන තියෙනවා. b c බා a ගෙන් ගුණ කරපුවාම a b c බා කියලා පදයක් එනවා. මේ a එකට එකහුව වෙනවනේ. දැන් b c බා a බා ගෙන් ගුණ කරපුවාම a බා b සී බා කියලා පදයක් එනවා. දැන් අපි දන්නා හැම පද ප්‍රසාරණය කරනවට කියන්නේ මොකක් කරනවා කියලාද? විඝටනය කරනවා. එහෙනම් අපි න්‍යාය ලියන මොකද්ද? විඝටන න්‍යාය. විඝටන න්‍යායට අනුව අපි ඒක කරා. රයිට්. දැන් බලන්න ප්‍රකාශනේ. දැන් මේ ප්‍රකාශ අහගන්න. ප්‍රකාශනයේ ඇතුලේ එක જાතිය පද දෙකක් තියෙනවද? ඔව්. මෙතන තියෙනව නේද මේ? තියෙනව නේද? මේකත් a බා b c බා a බා b c බා මෙතනත් වෙනවා මොකද්ද a බා b c බා නේ එක જાතිය පද දෙකක් එකට එකතු කරපුවාම මොකද වෙන්නේ කියන්නේ ඔව් ඒකමයි එක જાතිය පද දෙකක් එකට එකතු කරොත් ඒක මොනනම් මේ පද දෙක එකට කරලා ලියන්නම් a බා b c ධන මේ පදය a බා b c බා ධන මේ පදේ මෙතනට ගන්නවා a b c බා ධන
දැන් මේ පදය AB බා C ධන මේ පදය AB C බා මොකද මං කරේ මේ පදය මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මෙතෙන්ට ගත්ත මේ හා සමාන පදය මේක මෙතෙන්ට ගත්තා එතන මේක මේ තියෙන්නේ මේක මේක තියෙන්නේ අපි බෝලීය නීතියක් ගන්න පුතේ මොකද බෝලියානු ප්‍රකාශනයක් ඇතුලේ තැන් තැන් වල තියෙනවා නම් පද ඒවා එක තැනකට ගන්න පුළුවන් නැත්නම් පද මාරු කරලා ලියන්න පුළුවන් මොකද න්‍යාය ඔව් කමටේටිව් ලෝ එක නැත්නම් න්‍යායදේශ න්‍යාය න්‍යායදේශ න්‍යාය තියෙන ආකාර දෙකක් මොකද්ද පද අතර එකතුවක් තියෙනවා නම් ඒක අපිට ලියන්න පුළුවන් කොහොමද ඒ දන b සමානයි b දන a ඒ කියන්නේ මොකද්ද මේ න්‍යායෙන් අපිට දෙන පණිවිඩය මොකද්ද පද අතර එකතුවක් තියෙද්දී අපිට පුළුවන් අවශ්‍යතාවයක් සඳහා පද මාරු කරලා ලියන්න. ඒ වගේම තව න්‍යායක් තියෙනවා ගුණිතයට අදාළව. a.b අපිට ලිව්ව හැකි පුතේ b.a කියලා. හරි මාරු කරලා ලියන්න පුළුවන්. ඒතර මේ න්‍යායන් දෙකෙන් මෙන්න මේ න්‍යාය තමයි දැන් මම පාවිච්චි කරේ. හරි ඒතර මෙතන තිබිච්ච පදේ මම මෙතනට ගෙනාවා. මේ එක જાතිය පද දෙකක්. ඒතර මෙතන අපි ලියනවා න්‍යායදේශ න්‍යාය හරි දැන් එතකොට අපිට දැන් ලියන්න පුළුවන් මොකද්ද මේ පදය ධන මේ පදය කියන්නේ පුතේ ඒකමනේ ඒ නිසා මේ පදේ අපි ලියනවා AB A බා BC ධන මේක A බා BC බා ධන ඒ කියන්නේ මේ දෙක වෙනුවට එකක් ලියන්න පුළුවන් මේ පදය AB බා C ධන AB सीधा तो मैंने कहता हूँ उत्तरी ये तो इतना पाव इच्छुर बनिया है मकाद हाँ एक्स दाना एक्स के लगे आने बुते एक्स अरे एक्स दाना एक्स के लगे आने एक्स मगर क्या लग घाप इंदा और हाँ नाइंग करना नहीं पादे कट एक तुनोत ए जाती है पादे आकम उत्तरे एक माई एक आप मोली का नियाया अरे दे मकाद अभी සොප්පාකාරයේ ප්‍රකාශනය ඒක පරිවර්තනය කරා මොකක් බවටද ස්ටෑන්ඩඩ් සොප්බවට එතකොට අලුත් පදයක් මේක ඇතුළට ආවා හරි සෑම පදයකම සියලු විචල්යයන් පවතිනවා හරි මේක බූලියානු නීති භාවිතා කරලා සුළු කළ පුතේ ආයි එන්නේ මෙතෙන්ටමයි බූලියානු නීති භාවිතා කරලා ගෙදරදී මේක සුළු කරන්න උත්සාහ කරන්න ඈ රයිට් දැන් එහෙනම් මේක පිළිවෙලට සටහන් කරගන්න ඔය ඊගා මාත්‍රිකාව අතරේ තියෙන ඔය ඉඩ ඔකට පාවිච්චි කරන්න. දැන් ප්‍රකාශනය දුන්නා නේද? මාත්‍රිකාව දුන්නානේ. සොප්පාකාරයේ ප්‍රකාශන ස්ටෑන්ඩඩ් සොප් බවට පත් කිරීම කියලා කිව්වා නේද? හරි ඒකේ යටතේ මේක ලියා ගන්න. මම කිව්වේ ඔය තියෙන ඉඩ ඇතුලේ තමයි මේක ලියවෙන්න ඕනි. ඒ ගානට මැනේජ් කරන්න. ඉඩ ඇති. ඔතනින් සොප් සම්බන්ධ සියලු තත්ත්වයන් අවසන් නේ. एसी दौख्य निर्देश एसी तहना है एसी दागे हिटियोत इन पुलवांग उपरी पै पैम पस आई हॉल पावच इसे बीजे सक्रिय वेला दी पेरेटी बैलेंस कर लिया लियो ओके ना ए आरटी को इधर उतर आओ हां मां क्यों इधर नहीं वेडी कर ले दी मां क्यों नहीं इसरा दकुल पर तीसरा इधर दिया करने के कौन है ना कोले की लेला तो ना लोग
पटल गा तू हरिटम लिया गा मार नीति बल पाने प्रीमला में कर संबंध इन्हें रोगे बोइन कैलन में प्रीमला में कली जो तुम्हारे रोगे बोइन हर चुट्टे का आधा चुट्टे नहीं नहीं अपने तेरा होता है तेरे मर बुलो राइट बाण बुदे अरे अभी हम इगा मातृ का बटा मगर द ओ प्रश्न तीन अमुक प्रश्न अमुक तीन आ द अरे इगा मातृ का डे अमु बाण नोट के तीनों एकतो उनके गुणितय प्रोडक्ट ऑफ सम्स नतंग पॉस अलियान्ना सुप्रदुआ कारे लियाना मेम बोलिय प्रकाशन आकार मेम बोलिय प्रकाशन आकार मेम बोलिय प्रकाशन आकार कैपिटल अक्षर लियाना बुदे ओ ओ आर ओ मेम बोलिय प्रकाशन आकार ओ मेहयुम सॉरी ओ मेहयुम किहिपयक मेम बोलिय प्रकाशन आकार ओ मेहयुम किहिपयक सह ओ मेहयुम किहिपयक सह एंड एंडी एंड ओ मेहयुम किहिपयक सह एंड मेहयुमक ओ मेहयुम किहिपेक सह एंड मेहयुमक क्रियाकारित्वयन दक्नट लभे एंड मेहयुम किहि एंड मेहयुमक क्रियाकारित्वयन दक्नट लभे ओ मेहयुम किहिपेक सह एंड मेहयुमक क्रियाकारित्वयन दक्नट लभे एन अलुत पेलेक एनम 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 ओ आर ओ कैपिटल अक्षरेन लियन्न ओ द्वार किहिपेक एनम ओ द्वार किहिपेक प्रतिदानयन ओ द्वार किहिपयक प्रतिदानयन एंड कैपिटल लियान पुते एंडी एंड द्वारयकट आदानय वी ओ द्वार किहिपयक प्रतिदानयन एंड द्वारयकट आदानय वी लबेन समस्त प्रतिदानय ओ द्वार किहिपेक प्रतिदानयन एन द्वारेकट आदाने वी लबेन समस्त प्रतिदानय कमादाल्यन्न एकतोंगे गुणितय लबेन समस्त प्रतिदानय कमा एकतोंगे गुणितय वरंगतुल्यन्न पॉस
ब्रह्मन्न आकारे प्रकाशनयक् लेस आकारे प्रकाशनयक् लेस सलकाई आकारे प्रकाशनयक् लेस सलकाई राइट इसला वगेम लियान अलुत पेलियक पहत परिपतेय सलकमु पहत परिपतेय सलकमु राइट एतर मां परिपतेय मेतन गन्नां इसला वगेम वाम पैत्तर बरवेंड परिपतेय अदिन्न दकुनु पैत्ते लियान्न इड इतुरु वेन विदियट राइट दैन मम मम नाम मे मट मेक गोडक लेसी मट करन्न तियेन मोकक्द आउटपुट මෙතන o එක වෙනුවට and එකක් ගන්නවා හරි රයිට් එතන අපි දන්නවා මේක o ద్వාරයක් මෙතනින් එන්නේ a බා මෙතනින් b එහෙනම් එලීට යන්නේ මොකද්ද ආ a බා ධන b ධනන්න එන්න පුතේ a බා ධන b එතන මේක a b බා c a ධන B बा दाना C मेक B C बा एक याने B दाना C बा अरे एना समस्त प्रतिदाने मकाद ओये तुन देना आतरा गुनित है ऐ मेक एंडे का अरे ये तो बोलते एंडे के में प्रश्न मित्र बी धन सी बा अरे ए बा धन बी वरक ए धन बी बा धन सी वरक बी धन सी बा और पुट्टे कह देना था ए बा धन बी वरक ए धन बी बा धन सी वराक बी धन सी बा तक मा कर परिपतेर दक्षिण पैते मेम परिपतये दक्षिण पैते लियान मेम परिपतये प्रतिदाने वन
මෙම පරිපතයේ ප්‍රතිදානය වන කියලා පුතේ කමාවක් දාන්න. කමාවක් දාලා යටපෙළේ මේක ලියන්න. යටපෙළේ ලියන්න F සමානයි A බා ධන B වරක් A ධන B බා ධන C වරක් B ධන C බා. මෙම පරිපතයේ ප්‍රතිදානය වන කියලා වැටි ලියන්න. දෙලා ඉස්සරහට ගෙනියන්න යන ප්‍රකාශනය මෙම පරිපතයේ ප්‍රතිදානය වන කියලා ඊගාපේලිය මේක ලිව්වා යන ප්‍රකාශනය සමාවද්දාලා ආය අලුත් පිළිකට එන්න එකතුන්ගේ ගුණිතය යන ප්‍රකාශනය එකතුන්ගේ ගුණිතය वरांग पुते पॉस पीओएस पॉस ब्रह्मांड आकारे प्रकाशने बाव एकतुंगे गुणितय आकारे प्रकाशने बाव पहदिलिय आकारे प्रकाशने बाव पहदिलिय තරලකනද්දාල අලුත් පිළිකට කියන්න නමුත් මෙම ප්‍රකාශනය සම්මත එකතුන්ගේ ගුණිතය වරහන් ඇතුලේ ස්ටෑන්ඩඩ් පොස් නමුත් මෙම ප්‍රකාශනය සම්මත එකතුන්ගේ ගුණිතය වරහන් ඇතුලේ ස්ටෑන්ඩඩ් පොස් ආකාරයේ ප්‍රකාශනයක් නොවේ ස්ටෑන්ඩඩ් පොස් සම්මත එකතුන්ගේ ගුණිතය ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් පොස් ආකාරයේ ප්‍රකාශනයක් නොවේ හරිද රයිට් දැන් සුපුරුදු ආකාරයෙන් අනුමාතකව මොකද? සම්මත එකතුන්ගේ ගුණිතය. දැන් අනුමාතකව ඇරගෙන මදිද? ඒ පිටුවේ ඉඳ තියන ලියන්න නැත්නම් ඊට මදි වෙනවා. හරි. දැන් මං කියව විස්තරේ පුතේ පරිපත්‍ය ඉස්සරහින් ලියා ගන්න පුළුවන් වෙන්න එපා. දැන් ඔයගොල්ලෝ පරිපත්‍ය යන්න නම් ඉස්සරහින් ඉස්සරේ ලියන්න බැරි වෙන්න एक मट कर विस्तर कलो गए ट्यूट बल हर अनुमत सम्मत एक गुणित स्टैंडर्ड पॉस सम्मत एक गुणित स्टैंडर्ड हर ලියන්න එකතුන්ගේ ගුණිතය මේ මාතෘකාවට ලියන්න එකතුන්ගේ ගුණිතය වරහන් ඇතුලේ ලියන්න පොස් එකතුන්ගේ ගුණිතය වරහන් ඇතුලේ ලියන්න පොස් වරම්හර ආකාරයේ ප්‍රකාශනයක් ගොඩනැගීම සඳහා එකතුන්ගේ ගුණිතය ආකාරයේ ප්‍රකාශනයක් ගොඩනැගීම සඳහා දායක වන එකතුන්ගේ ගුණිතය ආකාරයේ ප්‍රකාශනයක් ගොඩනැගීම සඳහා දායක වන සියලු විචල්‍යයන් සියලු විචල්‍යයන් ප්‍රකාශනයේ සෑම පදයක් තුලම
නියෝජනය වීමයි ප්‍රකාශනයේ සෑම පදයක් තුලම නියෝජනය වීමයි අන්න එකට අපි කියනවා ස්ටෑන්ඩඩ් පොස් එකක් කියලා හරි එක්සැම්පල් එකක් ලියා ගන්න මෙහෙම एबा दन बी दन सी वरक एदन बीबा दन सी वरक एदन बी दन सीबा तो गाने पे नो प्रकाश ने गोड़ना के निपुते एबीसी के ला विचलन तुना दायक वेला ती नो विचलन तुना सैम पादे तुलमा नियोजने निरूपने भी मुकुट सिद्ध वेला ती नो एनांग මෙවැනි ආකාරයේ ප්‍රකාශනයක් අපි කියනවා ස්ටෑන්ඩඩ් පොස් එකක් මේ මේකත් එකතුවක් මේකත් එකතුවක් මේකත් එකතුවක් උතර මේ තියෙන්නේ මොකද්ද එකතුන්ගේ ගුණිතය මේක එකතුන්ගේ ගුණිතය නිකන් නෙමෙයි මේක ස්ටෑන්ඩඩ් එකක් හරි රයිට් දැන් අරුලක් කරලා ලියන්න අනුමාතුකාව සබ් ආකාරයේ ප්‍රකාශන පොස් ආකාරයේ ප්‍රකාශන पस आकारे प्रकाशन स्टैंडर्ड पस आकारे प्रकाशन स्टैंडर्ड पस बावट पस आकारे प्रकाशन स्टैंडर्ड पस बावट परिवर्तने अन्न प्रकाशन अरे राइट मट योजना करी अद्धकिन बोलीय बीच गणित में नीति भाविता करला मे पोस्ट प्रकाश ने स्टैंडर्ड करहमदी पटंगा बी के एन्ए ए बी वितरा सी गेन चल मेकट सी गे एंडोनी मेकट ए गे एंडोनी हर योजना कर क्रम दटपाड़ मे हो अरापिकरपुनिशा हो एक गुणकर उत्साह पाय पद्या एक गुणकर्प हम एक भाई इतने दी अपी करा वागे एकह रहा मेकट गेर न पुलवान तो मकाद सीव अरे मकादार ने पालवे ने पदे गेन एक गेन पुते मेहे ममे दे आपी कालिंग करे मे पदय दंती ने मेहे मनी सरद मनी गुणित आपके दिए ने दंती ने कतु आपके दिए था मेक गुण करना एक एक एम कराने बेरी ने पुलवांग ये पदयाक एक एक गुण कर पुहा में एक मनी एक ने एबा बीम तमाई एन्ने प्रश्न तीन मेहम करला अरे सुपुर्द विधि हेट सोपेगा स्टैंडर्ड सोप करना वागे मेकट अभी गण मुखद वराक मुखद ओ सीधन सीबा अरे मेहम गत्ता बरा मेघ हदीन मुखद इतना मे पदे वराक मे पदे इतना मुखद मेक मेके गुण मेक मेके ए बा सी गे गुण कर पहा मका दें ए बा सी एन वा दान अरे सॉरी मे दान एक ए बा सी बा गे गुण कर पहा म ए बा सी एन वा दान बी सी गुण कर पहा बी सी एन वा बी सी बा गे मम्मी के अन्य सोप्पे का स्टैंडर्ड सोप करना भी पावच्च कर पु आरंभ का उपक्रम है मकाद සොප්පදය එකෙන් ಗುಣ කරලා එක වෙනුවට නැති විචල්ල සහිත පදයේ ගෙනාවා මේ ආකාරයේ ප්‍රකාශනයක් විදිහට ගෙනල්ලා ප්‍රසාරණය කළ ගත්තා ගැටලුවක් උනේ නැහැ මං කියන්නේ ඒ යාන්ත්‍රණයම මෙතන පාවිච්චි කරන්න බෑ එහෙම පාවිච්චි කරොත් ගොඩනැගෙන්නේ මේ වගේ එකක් මේ මොකද්ද ඔව් ප්‍රකාශනේ මේ තියෙන පුතේ සොප් එකක් නේ
ඇයි මේකත් ගුණිතයක් මේකත් ගුණිතයක් මේකත් ගුණිතයක් මේකත් ගුණිතයක් ගුණිතයක් අතර එකතුවක් තියෙනවා මේ උනේ මොකද්ද දැන් cos එකක් ස්ටෑන්ඩඩ් cos කරන්න කියලා ගොඩ නැගුණා මොකද්ද sop එකක් දැන් තේරෙනවද එහෙනම් දැන් ඔබන් තේරෙන්න ඕනි sop එකක් ස්ටෑන්ඩඩ් sop කිරීම සඳහා භාවිත කරපු යාන්ත්‍රණය ඒ ආකාරයෙන්ම මෙතෙන්ට පාවිච්චි කරන්න බෑ කියන එක ඒ යාන්ත්‍රණයම පාවිච්චි කරන්න බෑ හැබැයි බූලිය බීජගණිත මේ ක්‍රමයක් මේකට පාවිච්චි කරන්න පුළුවන් මං අහන්නේ ක්‍රමය මොකද්ද මම මේ විසඳලා පෙන්නුවේ ඔයගලන්ට මේ පාරේ යන්න එපා කියන එක ගියාට වැඩක් නැහැ කියන එක ඒ කියන්නේ sop එකක් ස්ටෑන්ඩඩ් sop කිරීමේදී භාවිත කරන නැත්නම් ආරම්භක ක්‍රමයේම cos එකක් ස්ටෑන්ඩඩ් cos කරන්න පාවිච්චි කරන්න බෑ ඒකයි මම මේ පෙන්නුවේ මට කියන්නේ මේ සඳහා වඩා සුදුසු ක්‍රමය මොකද්ද හරි දරපොත දැන් මින් ඉදිරියට කිසි ඒ කියන්නේ ගැටලුවක් ඇතිවන තාක් ඈ කිසියම් ගැටලුවක් ඇතිවන තාක් අපි පන්ති යන්නේ මේ ක්‍රමයට මේ එතකොට ඔන්ලයින් කියන එක නෑ හරි එතකොට අපි මේ තියරි එක අවශ්‍ය ටික අපි සාකච්ඡා කරනවා මේ ක්‍රමයට හැබැයි ඔන්ලයින් එකක් මම ගෙනියනවා ඒක ඔයගලන්ට මම 10යි වෙලාවයි කියන්නම් ලබන සුමානේ ඉරිදා කට්ටියත් එක්ක සාකච්ඡා කරලා පස්සේ හරි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ඔන්ලයින් එකක් මම වෙනම ගෙනියනවා ඒක ගොඩාක් වෙලාවට වැටෙන්නේ ඩේ ටයිම් එකක නෙමෙයි නයිට් ටයිම් එකක මොකද ඩේ ටයිම් එකේ කරන්න බෑ දැන් කරන එකත් සුසු නෑනේ මොකද හේතුව ඔව් ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලෝ පන්ති වලට යනවනේ හරි දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් 7ට පටන් ගත්තා 7 ඉඳන් 10 වෙනකම් අවුල නැන්නේ ඔව් දැන් ඔන්ලයින් වලට ඔයගොල්ලෝ හුරු වෙලානේ තියෙන්නේ බලපන් මේක සෑහෙන හොඳයි හරි යන් මොකද මේ ක්‍රමේ ඈ ඔව් මේකට පාවිච්චි කරන ක්‍රමේ තමයි මුතේ මෙන්න මේක අගන්න A බා ධන B හරි දැන් මේකට අපිට C වනේ රිංගවන්න ඕනි එස්නා පාවිච්චි කරන උපක්‍රමය තමයි මුතේ මේකට එකතු කරන්න බිඳුවක් මොකද නීතියක් තියෙනවා මොකද්ද ඔව් පදයකට එකතු කළාට බිඳුවක් වෙනසක් සිදු නොවේ x ධන බිඳුව සමානයි x පදයකට බිඳුවක් එකතු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පදයක් බිඳුවෙන් වැඩි කරොත් වෙනසක් වෙනවා මොකද්ද උත්තරේ බිඳුවයි හැබැයි පදයකට බිඳුවක් එකතු කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙනම් අපි මේක ගන්නවා වරක් මේක මෙහෙමමයි a ධන b බා ධන c වරක් b ධන c බා ධන බිඳුව ඔන්න ටෙක්නික් හරි नीति मगत पदेकट बिंदुआ इकतुकट विनसा पिन्नी पदे मई एक प्रकार अभी मे वे करा करला दम कद करा मिथन ए बाधन बी धन अन्न दंग अपे पॉइंट कद बिंदु हर गेन नति विचाल्य हर गेन को नीति अद्धन मद ओ पदया गुण करोत्ते पदे नेतार्ते मकद विन्नी बिंदुआई පදයක් ගුණ කරොත් පදේ නැතාර්ථයෙන් බිඳුවයි නේ x නේ එතකොට අපි මේක සාධාරණ x වලින් ලිව්වොත් x. x bar නීතියක් ඉගෙන ගත්තේ නැද්ද x. x bar සමානයි බිඳුවයි x. x sorry x ධන x bar සමානයි 1යි පදයකට එකතු වුණොත් පදේ නැතාර්ථය 1යි පදයක් ගුණ වුණොත් පදේ නැතාර්ථයෙන් බිඳුවයි එහෙනම් ඔය කියන බූලිය නීතියට අනුව අපිට පුළුවන් පුතේ මෙතෙන්ට දාන්න මොකද්ද නැති විචල්‍ය c නිසා c. c බා කියලා වරක් a ධන b බා ධන c වරක් දෙන්නේ මේ බිඳුව වෙනකොට නැති විචල්‍ය අපි ගේන්න ඕනේ මොකද්ද a a. a බා දැන් තේරුණාද රයිට් එතකොට අපි කොහොමද පටන් ගන්නෙ ඔව් නැති විචල්‍ය අදාළ පදය තුලට ගෙන ඒම සඳහා තියෙන පදයට බිඳුවක් එකතු කරනවා ඊගාට බිඳුව හරහා ගේනවා නැති විචල්‍ය මෙවැනි ගුණිතයක් ආකාරයි. එතකොට මේක බූලිය වීජගණිතයේ කිසිම පටහැනි භාවයක් නැහැ. හේතුව පදයකට බිඳුවක් එකතු කරොත් පදෙමයි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පදයට පුතේ බිඳුවක් එකතු කරොත් මේකම තමයි. වෙනසක් නැහැ. ඒ වගේම දන්නවා පදයක් පදේ නතරාර්ථයෙන් ගුණ කරොත් බිඳුවයි. ඒ නිසා බිඳුව වෙනුවට අපිට දාන්න පුළුවන්
මේ කියන මෙතනදී c.c-bar ඇයි මෙතන අපි c.c-bar ම දැම්මේ මේ පදයට අලුතෙන් ගේන්න ඕනි c නිසා මේකට අපි a.a-bar දැම්මේ ඇයි මේ පදයට අලුතෙන් ගේන්න ඕනි a කියන එක නිසා දැන් තේරෙනවද රයිට් ඒකට අවශ්‍ය තැනට මම ගෙනාවා ඊළඟ ඔය ටික ලියා ගන්න ලියාගෙන මම ක්ලාස් එකකට නවත්තනවා හරි තේරෙනවනේ එතකොට ඔයගොල්ලෝ ලබන සමාන එනකොට මේක කන්ටිනියු කරලා තියන්න හැබැයි හරියටම අවබෝධ නැත්නම් පොතේ ලියන්න එපා ඈ ඒතර ටික කොලේක ලියාගෙන ඉන්න නේ නැත්නම් ටියුට් එක අවුල් වෙනවනේ නේ ඔක තමයි තත්වය මේක ඉස්සරහට ගෙනහිල්ලා හැදෙන්න ඕනි මොකද්ද අංග සම්පූර්ණ පොස් ප්‍රකාශනය අංග සම්පූර්ණ පොස් ප්‍රකාශනය එහෙනම් මේ ටික ලියා ගන්න ලියාගෙන අදට ක්ලාස් එක අපි කොමන අවුතුම ඈ ඒක සුපුරුදු ආකාරයෙන් දැන් අපේ පන්තිය එතකොට බදාදා නේ දෙකමාර අපි ටයිම් තියාගමු කමන්නෑ දෙකමාර 2:45 අතර අපිට පටන් ගන්න පුළුවන් නේ අද 4:45ට මම ඇරියට පුතේ ඒක පහ කියන ටයිම් එකම තියාගන්න ඈ රයිට් තම ලබන සමානේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නම් මොකද්ද අර කිව්ව නයිට් ටයිම් එක අපි පේපර් සාකච්ඡා කරන්න කොහොමද පාවිච්චි කරන්න කියලා ඉරද කට්ටියත් එක්ක කතා කරලා හරි පුතේ එහෙනම් හරි එහෙනම් රයිට් පරිස්සමෙන් ගිහින්